ترسو روبل السنة مولانكا متولل سايوري دي جمان دي بياي ماكي ماو بملانكا ආයුබෝවන් අද විශේෂ ජනහඬ සංවාදයක් අද අප මේ සංවාදයට ආරාධනා කළේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සෞඛ්‍ය සහ පෝෂණ ගරු අමාත්‍ය වෛද්‍ය රායිසයන්ගේ මෙතුමට ආයුබෝවන් ගරු මෙතුමනි ආයුබෝවන් බොහොම වැදගත් කාලයක ජනාධිපතිවරණ උණුසුම ඇති මොහොතක ඔබ වැනි දේශපාලනඥයෙක් මේ ජනහඬ තුළට පැමිණීම අප ආඩම්බර කොට සලකනවා ඒ වගේම ඔබතුමා බොහොම ගරුවින්ිත පිළිගන් ලැබෙනවා ගරු මෙතුමනි එමෙතුමත් එක්ක මේ කරන සාකච්ඡාව tnltv.lk වෙබ් අඩවිස්සෙත් දකින්න අවකාශ තිබෙනවා. ඒ වගේම මේ සාකච්ඡාවෙන් කෙටි අදහසක් ඉදිරිපත් කරන්න සහ ප්‍රශ්නයක් අහන්න ඔබට අපව අවස්ථාව ලබා දෙන දුරකථන මාර්ග ඔස්සේ 011122706128. මම කැමති ගරු එමෙතුමනි මේ සාකච්ඡාව ආරම්භයේදීම ඔබතුමාගේ Facebook ගිණුම Facebook පිටුව බලද්දී එකපාරටම දුටුවා මෙන්න මෙහෙම අදහසක් ඔබ විසින් ලියා තිබෙනවා මරණය අභියස වූ පාවා නොදෙනි අරගලයේ මෞබීමට පෙම්බඳින සියලු මිනිසුන්ට ලැබෙනින් ලියා දන්වමි කියලා 2015 මේ රට අශිෂ්ටත්වයේ පරදාශිෂ්ටත්වයට මගි හෙළි කළ අරගලයයි මිනි කන්නන්ගේ මිනි කාක්කන්ගේ මිනිස් ජීවිතවල අයිතිය බේරාගත් අරගලයයි හොර තිප්පලක් වුණු රාජ්‍ය යාන්ත්‍රණයේ නීතියේ දෙවගණගේ රැකවරණයට පත් කළ අරගලයයි. සියලු වරදාන වරප්‍රසාද අත්හළ මා එදා මේ අරගලයේ මුල්පෙළ සිටගත්තේ මමද මාගේ පවුලේ සියල්ලන්ගේද ජීවිතවල මරණ වරෙන් තුලියා තිබූ මොහොතකය. එහෙත් මගේ අන්තිම කැමැත්ත ඊට වඩා බලවත්ය. මගේ රට මගේ ජනතාව පීඩිත මොහොතක වරප්‍රසාද මට අලුයම ලුව කෙළෙබිඩක් තරම් විය ආදී වශයෙන් කියලා. ඔබ අන්තිමට මේක අවසන් කරන්නේ එළඹෙන සෑම මොහොතකම දෝෂිත මිනීමරු බලලෝභී කණ්ඩායම් පරාජය කිරීම වෙනුවෙන් 2015 ජනවාරි 8 වෙනි සිටියේ යම්සේද එවැනි සියගුණයක උව කැපකිරීමක් සිදු කිරීමට සූදානම් බව මේ රටේ ස්ථිර දේශමාමක ප්‍රගතිශීලී බලවේගී වෙත හදවතේ ගැඹුරුම තලින් ලියා දන්වමි මම රාජසේනාරත්න. එයි මෙහෙම සටහනක් ඔබේ Facebook පිටුවට එන්නේ දරමත. ඒක අර විමල් වීරවංශගේ තියෙනවානේ මේ වෙබ් අඩවියක් අන්න ඒක තමයි ඔක දාලා එතන ඉඳලා ප්‍රචාරය කරේ. දැන් ඒ වෙබ් අඩවියේ වැඩ කරන කට්ටිය කාගේ සල්ලි වලින්ද වැඩ කරන්නේ ඉතින්? විමල් වීරවංශට කොහෙද ඔය වැනි ඒවා කරන්න සල්ලි? ඉතින් එතකොට හිතා ගන්න පුළුවන් නේ. දැන් අපි නම් මම වෛද්‍ය වෘත්තියේ 1974 ඉඳලා රජයේ වෛද්‍යවරයෙක් විදිහට මම පඩි දීමනා ඔක්කොම ගත්තා 1989 වෙනකම්. ඒ වගේම 1978 ඉඳලා මම 2001 වෙනකම් මම පෞද්ගලික වෛද්‍ය සේවයේ නියුතු වුණා. හරිද? එතකොට ව්‍යාපාරික කටයුතු කළා. මේ ඔක්කොගෙම සල්ලි හම්බ වුණ මටවත් කරන්න බැරි වැඩ විමල් වීරවංශලා වගේ කට්ටිය කරනකොට හිතාගත හැකි නේ කොහෙන්ද කොහොමද ඒගොල්ලන්ට සල්ලි හම්බුනේ කියලා. ඒ වගේ සල්ලි වලින් ජීවිතය ගෙනියන මාධ්‍යවේදීන් කීප දෙනෙක් ඉඳලා මේ මම ගෝඨාභයට කතා කරන්න යන. මට ගෝඨාභයට කතා කරන්න ඕන නම් මම කතා කරනවා. මොකද ගෝඨාභයයි මමයි අඳුරන්නේ පාසල් බියේ ඉඳලානේ.
එතර ගෝඨාභයගේ මල්ලි බැසිල් මාත් එක එකට හිටියේ. අපි අතර පුද්ගලික ප්‍රශ්නයක් නැහැ. එතුමා මට මොකක්වත් කරලා නැහැ පුද්ගලිකව තරහ වෙන්න. අපි අතර තියෙන දේශපාලන මතවාදයේ පිළිබඳ ප්‍රතිවිරුද්ධවාදය. ඔවුන් රාජ්‍ය කරන ක්‍රමයත් මම රාජ්‍ය කරන ක්‍රමය බලාපොරොත්තු වෙන ක්‍රමයත් වෙනස්. එතර ඒකින්ද තමයි ජනවාරි 8 වෙනිදා ආවේ. ඒ නිසා ඒගොල්ලෝ ගාවට මම කිසිම තැනකදී දේශපාලන වශයෙන් මිසක් වෙන පුද්ගලික හේතු මත මම තීන්දුව අරගෙන නැහැ. නේද? එතකොට මම වාමාංශික ව්‍යාපාරයේ ඉඳලා එදා එක්සත් ජාතික පක්ෂයට පැමිණියෙත් ලෝකේම සමාජවාදී කඳවුර කුඩු පට්ටම් වෙලා බිඳ වැටුනාම 1990 වෙනකොට මම S2 ඇරලා බැලුවා මෙතනින් ඉදිරියට කෙසේද කියලා. ඒ අනුව තමයි ඒ කලකිරීම් සියල්ලත් එක්ක තමයි මම එක්සත් ජාතික පක්ෂයත් එක්ක සහ එදා චන්ද්‍රිකා කුමාරතුංගගේ වැඩපිළිවෙලටත් කියන කලකිරීම තුළ මම එක්සත් ජාතික පක්ෂයට බැඳෙන්නේ. ඒ බැඳෙන්නේ ඉතාමත්ම අවිහිංසාවාදී නායකෙක් DB විජේතුංග කියලා. අදත් රටගරු කරන. එතකොට මේ හිටපු නායකින් අතින් බැලනකොට ඉතාමත්ම මානුෂික හැඟීම් තියෙන අහිංසාවාදී නායකෙක් එක්ක. එදා ඒ බැඳිලා එක්සත් ජාතික පක්ෂයේ මම ඉදිරිපිය පෙළේම මම සටන් මේ වගේ ගියා. ඊට පස්සේ මම මහින්ද රාජපක්ෂත් එක්ක බැඳෙන්නේ මේ රට ත්‍රස්තවාදයෙන් බේරා ගැනීම සඳහා. දැන් ඒව එකක්වත් වැරද්දක් වෙලා නැහැනේ. ඒකෙන් මේ රට නිදහස් කරගත්තා අපි. ඒ නිදහස අපි ඔක්කොම එකට බුද්ධි වෙනවා. ඊට පස්සු මම බලාපොරොත්තු වුණා මහින්ද රාජපක්ෂයන් මේ ත්‍රස්තවාදය අවසන් කරාම මේ රටේ ජාතික සමගියක් ඇති කරලා ජාතික සංහිඳියාවක් ඇති කරලා මේ රට දියුණු ලෝකයේ රටක් බවට පත් කරයි කියලා. එතනින් එයා ඉවත් වෙලා නැවත යුදකාමී විදිහට මිනි මරාගෙන හොරකම් කරගෙන ඉදිරියට යනකොට ඒ අනුව තමයි මම එතනින් එළියට බහින්නේ. හරිද? එළියට බහින්නේ මොකද මම ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියා කරා මිසක් මම දෙමළ ජනතාවට විරුද්ධව නැගෙහිටින්නට මම ලෑස්ති නැහැ. ඉතින් ඒ නිසා මම එතනින් ඉවත් වෙලා ඇවිල්ලා මේ කඳවුර ශක්තිමත් කළාදී ජයග්‍රහණය කළා. කිසි දවසක හිතපු නැති මහින්ද රාජපක්ෂ පරාද වෙයි කියලා හීනකින්වත් දැක්කේ නැති මිනිස්සු අපි පෙන්වලා දුන්නා ප්‍රකෘති සීයෙන්ම මහින්ද රාජපක්ෂ පරාද වෙන හැටි. ඇත්තටම දැන් එතකොට මම හෙට යම්කිසි දේශපාලන තීන්දුවක් ගත්තත් ගන්න ඒකට දේශපාලන කාරණා තියෙනවානේ. එතකොට වරදින්නේ නැහැ කවදක්වත්. ඔය පුද්ගලිකව දේශපාලන තීන්දුව ගත්ත කට්ටිය තමයි දේශපාලන වශයෙන් වනාන්තරගත වුණේ. ඒ කියන්නේ තමන්ගේ ප්‍රශ්නේ ජනතාවගේ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් තමන් ජනතාවගේ ප්‍රශ්නය තමන්ගේ ප්‍රශ්නයක් කරගත්තොත් අන්න ඒ ප්‍රශ්නය වෙනුවෙන් ඉදිරිපත් වෙලා දේශපාලන තීන්දුව ගත්තොත් කවදාකවත් වරදින්නේ නැහැ. මොකද ජනතාව වියුක්ත වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මට කිසිම හේතුවක් නැහැ මේ ඉන්නා වූ කඳවුරෙන් එළියට යන්නට. මොකද මීට වඩා හොඳ කඳවුරක් නැහැ. හරිද? එතකොට මම පිළිගන්නා වූ ප්‍රතිපත්ති වලින් බොහොමයක් ප්‍රතිපත්ති තියෙන්නේ මේ කඳවුරේ. ඉතින් ඒ නිසා මම ඉදිරියට යනවා. ඒ නිසා මම ලැජ්ජ හිතෙනවා මේ තරම්ම ගෝඨාභයල බංකොලොත්ද කියලා. ගෝඨාභයගේ වටේ ඉන්න මිනිස්සු බංකොලොත්ද කියලා මෙවැනි බුරු ප්‍රවෘත්ති දාලා සීමිත කාලයකට වින්දනයක් ලබන්න. දැන් ඇත්තටම අද නාම යෝජනා බාරගත්ත දවස අපේක්ෂකයෝ 35ක් මම හිතන්නේ මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාව ඉදිරිපත් වෙන ජනාධිපතිවරණය තමයි නොවැම්බර් මාසේ 16 වෙනිදා පැවැත්වෙන්නේ. දැන් ඔබතුමා ප්‍රමුඛ නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සංධානයේ ජනාධිපති අපේක්ෂකය හැටියට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා නම් කරලා දෙනාම වෙන බහර දුන්නා අපේ දුටුව. අපි දැක්ක ඔබතුමාත් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා. මා කැමති දැනගන්න කර මහත්මනි ඔබතුමා ඇත්තම අර කඳවුරක් ජයග්‍රහණය කරා මෙහෙ මේ සටනේ ඉදිරියෙන්ම සිටින චරිතයක්. ඒක අපේ දේශපාලන රටේ දේශපාලන ඉතිහාසය ගැන කල්පනා කළ බැලුවාම ඒ බව හොඳින් පේනවා. එවැනි චරිත කිහිපයක් අපේ රටේ අපි හඳුනාගෙන තිබෙනවා. දැන් 2015 ජනවාරි 8 වෙනස ඇති කිරීමට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කර බීමට ඔබතුමා ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ චරිතයක්. ඒක විවාදයක් නැහැ. දැන් එදා ඒ ජයග්‍රහණය ලබා ගත්තා. නමුත් අද වෙනකොට එදා ඒ හිටපු කඳවුරෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ සහය නොලැබුණත් මේ වෙනතෙක් එසේ තිබියදී තමයි ඔබට ඔබේ කඳවුර අද ජයග්‍රහණය කරන වෙලාව තිබෙන සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජයග්‍රහණ මෙරුවේ පිණිස දෙලා තිබෙන්නේ. ඔබ කොහොමද එදා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජයග්‍රහණය කළා වගේ සජිත් ප්‍රේමදාස මහත්මයා ජයග්‍රහණ මෙරුවේ සැලසුම් සකස් කරන්න ගරමුත්? ඇත්තටම මං හිතන්නේ මෛත්‍රීපාල සිරිසේනව ජයග්‍රහණය කිරීමේදී ගත්තා වූ ක්‍රියා
මේ සටනට වඩා පහසුයි මේ සජිත් ප්‍රේමදාසව ජයග්‍රහණය කර ගැනීමට. ඒ මොකද දැන් එකක් තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන එදා මේ ඔහුව අපිට වෙළඳන් කරගැනීමට වඩා පහසුයි මොහුව ජනතාවට ඉදිරිපත් කරලා ජනතාව අතරේ ඔහුට වරමක් ලබා ගන්නට. මොකද දැන් එකක් තිබෙන්නේ දැන් මෛත්‍රීපාලට වඩා මොහුට අතීතයක් තියෙනවා. මොකද මොහුගේ පියත් මේ රටේ දුප්පත්ම පන්තිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු දෙයක්. මම මේක දැක්කේ මම එක්සත් ජාතික පක්ෂයට ඇවිල්ලා පළවෙනි රෞමේ මම කතා කරගෙන යනකොට මම ඩඩ්ලි සේනනායක ගැන කතා කරනකොට එච්චර ප්‍රතිචාරයක් නැහැ. එතකොට මම JR ගැන කතා කරනකොට එච්චර ප්‍රතිචාරයක් නැහැ. මොකද අපේ රැස්වීම්වල මේ හිතගෙන මහන්සිය නොබලා අපේ කතාවලට අපුඩි ගහගෙන විසිල් ගහගෙන අපේ කතාගෙන ඉන්නේ මේ රටේ අහිංසක දුප්පත් ගම්වල මිනිස්සු. හරිද? එතකොට ඒගොල්ලෝ එක්සත් ජාතික පක්ෂයේ පීඩිත පන්තියේ මිනිස්සු. එතකොට මම නමුත් ශ්‍රීමත් රණ කියනකොට විශාල ප්‍රතිචාරයක් අප්පුඩි ගහන්න පටන් ගන්නවා මිනිස්සු. මම ඒකෙන් දැනගත්තා මමත් ප්‍රේමදාස විරෝධියෙක් වෙලා හිටු මම යම් දෙයක් ඉගෙන ගත්තා මම. ඒ තමයි අර බහුශ්‍රුත ජනතාවට ප්‍රේමදාසගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ප්‍රශ්න තිබුණත් මේ රටේ දුප්පත් මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රජාතන්ත්‍රවාදය තමයි බඩගින්න, නැතිබැරිකම, දරිද්‍රතාවය. ඒකෙන් මිදීම තමයි ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය. අපිට තියෙන තමුන්නාසිලට තියෙන ප්‍රජාතන්ත්‍රවාදය ලිවීමේ නිදහස, කියවීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, නීතියේ ආධිපත්‍ය, මෙන්න මෙවැනි සියලු කාරණා. අර දුප්පත් මිනිහට ඒකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒ මිනිසයාට මූලිකවම දේ තමයි මූලිකවම එතුමා ඒ දුප්පත් පන්තියේ මිනිසුන්ට තුන් වේල කන්නේ කොහොමද? හොඳ වස්ත්‍රයක් අඳින්නේ කොහොමද? දරුවට අධ්‍යාපනයක් ලබා දෙන්නේ කොහොමද? ලෙඩක් දුකක් ඇදුනහම ප්‍රතිකාර ටික කරගන්නේ කොහොමද? මෙන්න මෙවැනි දහසක් ප්‍රශ්නවලින් මිරිකලා ඉන්න මිනිස්සුන්ට ඒ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනස්. ඒකින්ද තමයි VI ලෙනින් සහ ශ්‍රීමත් බණ්ඩාරනායක දෙන්නම කිව්වේ උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අපගේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා දෙකක් තියෙනවා. ධනපතියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයත් නිර්ධනයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදයත් වෙනස්. අන්නේ නිර්ධනයින්ගේට යම් ප්‍රජාතන්ත්‍රවාදයක් ලබා දුන්න කෙනෙක් තමයි රණසිංහ ප්‍රේමදාස. අපිට ප්‍රජාතන්ත්‍රවාදය ලබා නොදුන්නට දුප්පත් මිනිහට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණා. ජනසවිය මගින් විශාල මේ එකක් වුණා. හරිද? එතකොට ගංගුදා වලින් හිසර සෙවණක් ලැබුණා. කිසි දවසක ගෙයක් හදාගන්නට බැරි මිනිහෙකුට ගෙයක් හම්බුණා. එතකොට ඒ මිනිහට මහා රාජ්‍යයක් හම්බුණා වගේ තමයි ගෙයක් හදාගන්න හම්බුණා කියන්නේ. තමන්ට තමන්ගේ කියලා නිවසක් හැදුනාම තමන්ට මහා මාලිගාවක් ලැබුණා තමයි දුප්පත් මිනිහට තේරෙන්නේ. ඒ මිනිස්සු ප්‍රේමදාස මහත්මයා මැරුණාම හිතුව අපේ මිනිහෙක් මැරුණයි කියලා. ප්‍රථම වාරට ලංකාවේ අපේ මිනිහෙක් ජනාධිපති වෙලා හිටියා. ඒක අනිත් එක සංස්කෘතික වශයෙන්ුත් නොයෙකුත් කුල ගත්තාම ඒ මේ යම් පීඩනයට පත් වෙලා ඉන්න කුලයක්. එතකොට පොඩි තැනක ඉඳලා ආපු කම්කරු පන්තියෙන් සාංචි ආරච්චික වත්තේ තේ කඩේ තේ හදපු ඒ අම්මගේ පුතා වශයෙන් සෙරප්පු දෙකක් දාගෙන නැෂනල් එකක් ගහගෙන ජාතික ඇඳුමක් ගහගෙන සුරචිතරයෙන් පටන් අරගෙන කම්කරු පක්ෂයේ යේ ගුණසිංහගේ හරහා මේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට පැමිණේ අය. එතකොට හැබැයි එකක් තමයි ලස්සන මේ පක්ෂයේ තියෙන එක ලක්ෂණයක් තමයි එවැනි කම්කරු පන්තියෙන් පැමිණි මිනිහෙකුට පුළුවන් වුණා අවසානයේදී ජනාධිපති දොර ඇරගන්න. නමුත් තවමත් බෑනේ ද අනිත් පැත්තට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැදුවේ කවුද? බණ්ඩාරනායකලා. අද ඊට වඩා නරකයිනි තත්ත්වේ. බණ්ඩාරනායකලා හිටියේ කියලා අම්මයි තාත්තයි දරුවෝ දෙන්නයි. අද ඊටත් වඩා ලොකු පවුලක් නෙමෙයි ඇවිල්ලා ඉන්නේ. දැන් ඔබතුමාර කිව්ව හැටි දැන් මේ අලෙවි කිරීම සජිත් ප්‍රේමදාස. ඉතින් මම කිව්වේ අර දැන් මෙතෙන්ට ආවට පස්සේ දැන් මෙයාට තියෙන එවැනි ඉතිහාසයක්. අනිත් එක එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයෙක්, ජනාධිපතිවරයෙක්, එක්සත් ජාතික පක්ෂයේ ගොඩ නැගපු චරිතයක්. මේ ඔක්කොම දන්නවා. අද එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන තරුණයෝට වුණත් තමන්ගේ තාත්තලා කුඩා කාලේ ඉඳලා මේ කතා කියලා තියෙනවා. හරිද? එතකොට මේ දැන් මේ දරුවන්ට දකිනවා
එතකොට සජිත් ප්‍රේමදාසටත් ලොකු පන්ති නැති වුණාට එතකොට බුද්ධිමත්යයි කියන කට්ටිය නැති වුණාට පීඩිත පන්තියේ මිනිස්සු එයා ගැන සලකනවා මෙයත් තාත්තා වගේම බොහොම සරල වැඩිය ආටෝප නැති දුප්පත් මිනිස්සු වෙනුවෙන්ම නොයෙකුත් දේවල් කරන දුප්පතුන්ගේ පිළ නියෝජනය කරන දුප්පතුන්ගේ අදහස් නියෝජනය කරමින් දුප්පතුන් වෙනුවෙන් කතා කරන නිරන්තරයෙන්ම කිසිදු වෙනසක් නැතුව ඉදිරියට ආපු පුද්ගලයෙක්. හරිද? එතකොට ඔහුගේ ඇඳීමෙන්ද කතාවෙන්ද ආහාර පාන වැළඳීමෙන්ද හැම එකෙන්ම මේ අපේ පන්තියේ මිනිහෙක් කියන එක ඒ පන්තියේ නියෝජනය කරන නායකෙක් කියන වටහීම තිබෙනවා. එතකොට අනිත් එක තියෙන්නේ අනිත් පැත්තෙන් ඉන්නේ කොහොමද අන්තිම පෞල් වාදය කරපින්නාගත් වැඩවසම් මේ දේශපාලනයක නියුතු හරිද රජ පරම්පරාවක් වගේ පරම්පරාවක් හදන්න හොඳේ රට වෙනුවෙන් එයි කියලා බොරුවට කතා කරාට තමන්ගේ පවුල වර්ධනය කිරීම සඳහා දේශපාලනයට පැමිණි කෙනෙක්. ඉතින් එතකොට මේ දෙක අතරේ වෙනස මේ රටේ අතිමහත් බහුතරයක් වූ දුප්පත් මිනිසුන්ට මේක පේනවා. ඇත්තම දැන් අපි කිව්වොත් නිර්වාණ ජයග්‍රහණයක් වෙනුවෙන් කරු අමතුමනේ දුප්පත් ජනතාවගේ ඡන්දෙම ප්‍රමාණවත් වන්නේ නැහැ. නමුත් අනිත් සසු කණ්ඩායම් වල නම් මධ්‍යම පාන්තියක ජනතාවගේ ආදි වශෝගතුන් බුද්ධිමතුන්ගේ ඡන්දත් වැදගත් වෙනවා. අපි ඒ ඡන්ද ටික ඔබේ ගොඩට එකතු කරන්න කොහොමද කරන්නේ? නැහැ ඒක එකතු කරන්නට දැන් ඒ වගේම මේකේ තියෙනවා දැන් ඒ බුද්ධිමතුන්ට ඒ දිහා බැලීමට හැකි අග්‍රාමාත්‍යවරයෙක් වෙනවා. මේ සටන දෙන්න එකට යන්නේ ජනාධිපති අගමැති. ඉතාමත්ම අවංකව අග්‍රාමාත්‍යවරයා මේ සටනට නියැලී ඉන්නවා. බොහෝ වෙලාවට මට උදේට කතා කරනවා රෑට කතා කරනවා මේකේ තියෙන අඩුපාඩු ඒව හරිගස්ස ගන්න හැටි රාජිත මාව හම්බ වෙන්න මේ ටික කතා කරගන්න මේක අපි සජිත්ත කියමු. ඒ විදිහට හරි උනන්දුවෙන් එතුමා මේ සටන දියත් කළා තියෙනවා. එතකොට ගියවර මෛත්‍රීපාල සිරිසේනට බොහොම අවංකවම ආදරය කරමින් ඔහුව ජනාධිපති කරන්නට හිටියා වගේම එවැනිම අදහසකින් මොහු මෙවරත් ඉන්නවා. මෙවරත් ඉඳගෙන සජිත්ව ජයග්‍රහණය කරන්නට තියෙනවා. මොකද ඔහු දන්නවා සජිත් ජයග්‍රහණය කරනවා කියන්නේ තමන් අගමැති වෙනවා. මේක බොහොම සරලයි කාරණාව. එතකොට අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන්නේ අර බුද්ධිමත් මධ්‍යම පන්තිය සහ ඉහළ මධ්‍යම පන්තිය මේ සියලු අංශ ඔහු ඒකට අමතරව මේකේ තව ඉන්නවා අමාත්‍යවරු ඉන්නවා අපි වගේ උගත් එවැනි අමාත්‍යවරු ඒ කට්ටියට ආමන්ත්‍රණය කරනවා. එවැනි අයත් තියාගෙන කතා කරා. දැන් එදා රණසිංහ ප්‍රේමදාස මහත්මයා ජනාධිපති ධුරයට එනකොට ඔය කතාම කිව්වා මේ ජන සමාජය. නමුත් ඔහුත් එක්ක හිටියා ලලිත් අතුලත්මුදිරිලා ගාමිණී දිසානායකලා ඒ දෙගොල්ලෝ ඒ සටනේ එකට හිටියා. ඒක නිසා ප්‍රේමදාස මහත්මයාගේ පන්තියට අමතරව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඒ ඉහළ පන්තීන් සියල්ල එක්කව කරගන්නට පුළුවන් නායකයෝ එදත් හිටියා අදත් ඉන්නවා. එතන මෙන්න මේ සම්මිශ්‍රණයක්. අනිත් එක මේක පවුලක් නෙවෙයිනේ. අතන තියෙන්නේ එක පන්තියයි. මොකද මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හොඳ වෙලාවට ඩඩ්ලි රාජපක්ෂ රට නැත්තං එයත් ඉන්නවා මෙතන. හරිද? එතකොට ඊට පස්සේ කවුද චමල්ගේ පුතා සසින්ද රාජපක්ෂ. මේ ඔක්කොම ගියාට පස්සේ තමයි ඔය අනිත් ලොකු අයියලයි කියන කට්ටිය එන්නේ. හරිද? මේකේ දිනේෂ් ගුණවර්ධනලා වාසුදේව නානායක්කාරලා හොඳේ ඔය විමල් වීරවංශලා එතකොට ඩල සලාප්පේරුණා. මේගොල්ලන්ට තියෙන්නේ අර දෝලාවේ කරගහගෙන ගෙනියන්නේ විතරයි රජමාලිගාවට. ඔබතුමා කිව්ව දැන් මේ එදා රණසිංහ ප්‍රේමදාස මහත්මයා 1989 ජනාධිපතිවරණ ජයග්‍රහණය කරද්දී එතුමා වටා ලලිත් අතුලත්මුදිරි මහත්මයා ගාමිණී සානායක මහත්මයා වගේ උගත් ප්‍රජාව උගත් නායකයන් හිටියා කියලා. නමුත් අපි දුටුවා ඒ පාලන තන්ත්‍රය තුළ ජයග්‍රහණය කළ 51ක් වගේ ප්‍රතිශතයකින් ජයග්‍රහණ කළ පස්සේ සිරිමාව මැතිණිය පරාජයට පත් කරලා දැන් අර ඔහුට උදව් කරපු අපි මේ සඳහන් කරපු චරිත දෙකට ඒ ආණ්ඩුව තුළ නිසි තැන හිමිවුන්නේ නැහැ. දැන් මේ අවස්ථාවේ අපි දකිනවා ගරු ඇමැතිතුමනි සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වුණාම අග්‍රාමාත් ධුරය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හිමි වෙනවා. ඒක සාමාන්‍ය ව්‍යස්ථානුකූල වෙන්න පුළුවන් දෙයක්.
දැන් ඔබතුමා අර කලින් මතක් කරපු දෙදෙනාට එදා ඒ පාන සංස්කෘතිය තුළ අසාධාරණයක් වීම තුළ කෙනෙක්ට හිතෙන්න පුළුවන් ප්‍රේමදාස මැතිතුමා ආවර පස්සේ ඔහුට උදව් කරන උගත් බුද්ධිමත් ප්‍රජාවට එදා පියා කළා වගේ අසාධාරණයක් වේ කියලා. මේ ගැන මොකද ඔබතුමාගේ අදහස? දැන් ඒ ප්‍රේමදාස මහත්මයාගේ තිබුණ මේ දුර්වලකම තමයි ඒක. එදා ගාමිණී සහ ලලිත්ව ඒ විදිහට අග්‍රාමාත්‍ය ධූරයේ තියෙනවා. හැබැයි ඒකේ පොඩි අර්බුදයක් එතනක් තිබුණා. මොකද ඒ දෙන්නල ඇත්ති උනේ නැහැ දෙන්නගෙන් කොයි එක්කේනාද කියලා තියන්න. ඒ නිසා ප්‍රේමදාස මහත්මයාටත් තමන්ගේ හිතේ තියුණ ක්‍රියාවලිය කරගන්න පහසු වුණා වෙනත්ම පුද්ගලයෙක්ව මෙතෙන්ට ගේන්න. ඒකේ ඒ දෙන්නගෙත් අතර තියුණ තරඟය. මොකද දැන් එක්කෙනෙකුට දුන්නා නම් අනිත් එක්කෙනා තරහ වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තියුණා. නමුත් ඒ කෙසේ වෙතත් ඒක එතනින් තමයි පළවෙනි වරට ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂයේ දෙකඩ වෙන්නේ. දැන් අපි ඒ කාලේ වමේ ඉන්නකොට කියන කතාවක් තමයි වම කැඩෙනවා මිසක් ධනපති පන්තිය කැඩෙන්නේ නැහැ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය හැමදාම එක්සත්ව ඉන්නවා. ඒක කැඩීමක් නැහැ කවදාකවත්. හැමදාම කැඩෙන්නේ වම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔක්කොම. ඒ කට්ටිය කැඩිලා UNP එකට යනවා මිසක් UNP කාරයෙක් වමට යන්නෙත් නැහැ ලේසියෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්නෙත් නැහැ. ඒක එහෙම තමයි තියුනේ. ප්‍රථම වරට ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය කැඩුනේ ඒ ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ කාලෙදී. එතකොට ඒ කැඩීමේ පළ විපාක අද මේ වෙනකොටත් විඳිනවා පක්ෂය. එනිසා මං හිතනවා ප්‍රේමදාස මහත්මයාටත් වඩා බුද්ධිමත් උගත් කෙනෙක් අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා. එතුමා මාත් එක්කත් කතා කරන බොහෝ වෙලාවට තමන්ගේ පියාගේ තියෙන දුර්වලකම් වුණත් බොහොම නිර්ලෝභීව ඒ පිළිබඳව කතා කරනවා. මගේ තාත්තා මෙහෙම වුණාට මගේ තාත්තගෙත් යම් දුර්වලකම් තිබුණා. ඒවයින් අපි ඉගෙන ගන්න ඕනේ ඒ දුර්වලකම් නුත් නැතුව අර මේ ඉතාමත්ම හොඳ ප්‍රේමදාසව හදන්න. ඕනම කෙනෙක්ගේ තියෙනවනේ දෙපැත්තක්. ඒ දුර්වලකම් ටික අයින් කරා නම් ඇති වෙන්නේ ඉතාමත්ම සුවිශේෂී ප්‍රේමදාස කෙනෙක්. අන්නේ සුවිශේෂී ප්‍රේමදාසව ගොඩනගන්නට මං හිතන්නේ සජිත් ප්‍රේමදාසට අවශ්‍යතාවයක් තියෙනවා එදා ඉඳලම තියුණා. මොකද බොහෝ වෙලාවට මේ මෑතකදී නැති වුණත් කලින් ඔහුගේ කතාවලදී ප්‍රසිද්ධියෙත් ඔහු කියන මම පියාගේ හොඳ පැත්ත ගන්නවා වගේම පියාගේ යම් යම් දුර්වලකම් තිබුණේ ඒවා දේශපාලනේ ඒවා ගැන මම අවබෝධයක් ඇතුව කරන්න කියලා. ඉතින් මං හිතන්නේ එදා ඔහු කරගත්ත වැරද්ද මේ වර නොකරගත්තොත් ඔහුට දීර්ඝ ගමනක් යන්න හැකියාව තියෙනවා මෙතනින් එහාට ඉස්සරහාට. ඒ නිසා අනිත් එක හැබැයි දැන් එදා ප්‍රේමදාස මහත්මයාට මේ දෙන්න ගැන තියුණ ප්‍රශ්නයක් තමයි ඔහුව ගණන් ගත්තේ නැහැ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඉන්න කාලේ. හරිද? ඔහුව ගණන් ගත්තේ නැහැ. ඔහුව නිකන් ඔහු කියන දේවල් ඒ තරම් වැදගත් විදිහට සැලකුවේ නැහැ. නමුත් අපේ අග්‍රාමාත්‍යතුමා මම දන්න කාලෙක ඉඳලා මේ මම සම්බන්ධ වුණ කාලේ ඉඳලා මම දැක්ක එකක් තමයි සජිත් යම් දෙයක් කියනනම් හොඳට ඇහුම්කන් දුන්නා. එහෙම මේ එකක් නැහැ. මොකද මේ අගමැතිතුමා බොහොම ලිබරල් මානසිකත්වයක් තියෙන පුද්ගලයෙක්. ඔහු කෙනෙකුගේ උස මේ පළල එතකොට උස්මිටිකම් බලලා ඔවුන්ගේ මේවා පවුල් තත්ත්වයන් බලලා කිසි කෙනෙක් එක්ක ආශ්‍රය කිරීමක් මම දැකලා නැහැ. ඒක අර කොළඹ ඉන්න සමහරුන්ට තියෙන හොඳ ගතිගුණයක් ගමට වඩා. මොකද කොළඹ කට්ටියට දන්නේ නැහැ මේ කුලවාදය කියන එක. කොළඹ ඉන්න කට්ටිය එතනම උස්පහත් එකක් නැහැ. මොකද හැම ජාතියම මිනිස්සුත් එකකට. අනිත් එක එතුමා අග්‍රාමාත්‍යතුමාට තියුණ හොඳ මේක තමයි ඔහු අපේ ලාංකීය විශ්වවිද්‍යාලයකින් බිහි වුණ පළවෙනි රටේ රාජ්‍ය නායකයා අග්‍රාමාත්‍යක්වරේ. අනිත් ඔක්කොම පිටරට ගිහිල්ලා ආපු කට්ටියනේ. එතුමා මේ ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සටන් පෙරමුණ වල හිටපු මම පේරාදීනේ ශිෂ්‍ය සටන් වලට නායකත්වයේ දන්නකොට එතුමත් මෙහි නීති පීඨයේ හරහා එතුමත් ඒ ශිෂ්‍ය සටන් වල හිටිය නායකයෙක්. එතකොට ඒකත් එක්ක ඇවිල්ලා අර සාමාන්‍ය මිනිසුත් එක්ක කැන්ටිමේ ප්ලේන් ටිකක් බීලා ඒ කාලෙත් එතුමා බොහොම සරල විදියට අඳින රබර් සෙරප්පු දෙකක් දාලා ඔය පොඩි වෙච්ච කලිසමකුත් ගහට ෂර්ට් එකක් ගහගෙන කට්ටියත් එක්ක හිටපු කෙනෙක් මෙයා. ඉතින් ඒ නිසා එතුමා මං හිතන්නේ එතුමට ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි මිනිස්සුන්ගේ මේ අරව මේවා. එයා හුඟක් බලන්නේ මිනිස්සුන්ගේ බුද්ධිය පිළිබඳව. ඉතින් එහෙම පුහුණු වෙන හින්දා ඔහු හැමතිස්සෙම සජිත් කියන දේවල් ගැන බොහොම ඌමනාවෙන් උනන්දුවෙන් කන් දුන්නා. අනිත් එක සජිත් කරන වැඩපිළිවෙල හොඳයි කියලා එතුමා අපිත් එක්කත් කියනවා සාමාන්‍යයෙන්.
මොකද ඔහු කියන කරන වැඩපිළිවෙල මේ දුප්පතුන් සඳහා කරන වැඩපිළිවෙල මේ පක්ෂයට ඉතා වැදගත් කියන එක එකත් කියනවා. ඉතින් එහෙම හින්දා මං හිතන්නේ එහෙම ප්‍රශ්නකුත් නැහැ. ඒක හින්දා තමයි මං හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා හැමතිස්සෙම කියන්නේ ඉතා විශාල කැපකිරීමක් කරපු අග්‍රාමාත්‍යතුමා. එතුමාට මම ප්‍රණාමය පුද කරනවා. එතුමා මේ කරපු කැපවීම එතුමාගේ තරුණ කෙනෙකුට මේ තරම් වයසක ඉන්න කෙනෙක් වශයෙන් මේ තැනත ලබා දීලා ගෙනියෑම ගැන. ඉතින් ඒක හින්දා මං හිතන්නේ ඒ වරද සිදු නොවිය යුතුයි. එවැනි වරදක් නොතුනොත් අපිට ඒ රජය තව විශාල දීර්ඝ කාලයක් අපිට ගෙනිලා මේ රට හදතෑයි. අද අපි මේ විශේෂ ජනහන සංවාදය සිදු කරන්නේ සෞඛ්‍ය සහ පෝෂණ ගරුව අමාත්‍ය වෛද්‍ය රාජිත් සේනාරත්න මහත්මයා සමග. මේ කරන සාකච්ඡාව TNLTV.lk වෙබ් අඩවියේ දකින්න පුළුවන්. ඒ වගේම TNL ඉස්සර ගුවන්විදුලි ශ්‍රවණය කිරීම හැකියාව පවතිනම් ඔබට අවස්ථාව සැලසෙනවා ගරමත්තුමාගෙන් ප්‍රශ්නයක් අහන්න කෙටියෙන්. ඒ සඳහා අප විවෘත කරන දුරකථන මාර්ගය දැන් සිට 011-2-706-128 එසේ සිහිපත් කරමින් අප ලබා ගන්නා විරාමයක් දැන් සම්බන්ධතාවය ප්‍රධාන පාලක මැදිරියට. ලංකාවේ අංකික සහ වේගවත්ම ජාලයේ ඩයලොග් වෙතින් සියලුම මොබයිල් ඩේටා ප්ලෑන් සමග 4G බෝනස් ඔබ අදම ඇක්ටිවේට් කරගන්න. දුවේ පුතේ ඉතුරු කරන හොඳ පුරුද්ද හැමදාටම තියාගන්න. අම්මලා එක්ක අදම මහජන බැංකුවට එන්න. අපිට දැන් හැමෝගෙම බෑග් චෙක් කරන්නන වෙලා තියෙන්නේ. මේක තියෙන්නේ පොඩි එකකගේ පොත් ටිකයි කැම එකයි විතරයි. අනේ මගේ කිඹුලා වැටේයි අංකල්. හොඳට තිබුණු රටක්. අපි වැටිච්ච තැනක්. මේවට මේ ආණ්ඩුවේ ඉන්න හැමෝම වගේ කියන්න ඕනි. අයාලේ ගිය පාලනයට තිත. යනකොටම ඉතින් දැන් ගායකයන් ගායකයන්ට යන්න වෙනම තැනක් තියෙනවා නේද? يعني වෙනම ගන්නවනේ ගායක. ඔව්. මමත් ගියා. සිකුරිටි එකක මේ ගායකයන්ට විතරයි කියලා. ඊට පස්සේ මට දැන් හරි ගේන්ති. මම කිව්වා මමත් ගායකයෙක් තමයි කියලා මම බලෙන් වගේ ගියා. මේ ස්ටුඩියෝ එකේ තමයි මම මුලින්ම සිංදුවක් කියන පටන් ගත්තේ TNL එකේ. ඒ කියද්දි මට මතකයි අද එදා වගේ පළවෙනි දවසේ මම මයික් එක මගේ නියතේ වේවුලනවා. අපිගරු අමාත්‍ය රාජිත් සේනාරත්න මහත්මයා සමගයි මේ විශේෂ ජනහන සංවාදයේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව පවත්වන්නේ. ඔබට අවස්ථාව තිබෙනවා දුරකථන ඔස්සේ ප්‍රශ්නයක් අහන්න කෙටියෙන් 2-706-128 දුරකථන මාර්ගය භාවිතා කළා. මා කැමැති නැවත ඔබතුමා නියෝජනය කරන දේශපාලන කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඒ තෝරා ගැනීම අවධිය බොහොම කර්කශ කටුක අවධියක් මම හිතන්නේ කර එමුතුමනි. මම හිතන්නේ ඔබතුමාලගේ දේශපාලන කඳවුර නියෝජනය කරන බොහෝ දෙනෙක්ගේ නම් කියවුණා කිව්වත් වර්තමාන අගමැතිතුමා ඒ කියන හේතුව ජනාධිපතිවරණයට කථානායක දේශබන්දු කරෝ ජයසිරි මැතිතුමා ඒ කියන හේතුණා ඔබතුමාගේ නමත් කියවුණා. ඊට සරත් පොන්සේක මැතිතුමාගේ නම කියවුණා. පාටලී මැතිතුමාගේ නම කියවුණා. එහෙම නම් ගණනාවක් ඉදිරිපත් වුණා නවීන දිසානායක මැතිතුමාගේ කවුරු තෝරගනියද කියලා. දැන් මේ තෝරා ගැනීමත් අරබුදයක් වුණා. ඒ අතර තමයි අපි දැක්කේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්මයා වෙනුවෙන් ජනරලි මාලාවක් රට පුරාම ක්‍රියාත්මක වෙනවා. ඒ සමහර අය දුටුවේ ඒක පක්ෂයේ විනය පවා උල්ලංඝනය කිරීමක් හැටියට. ඒ කෙසේ වෙතත් අවසානයේදී ඔබතුමාලා යම් තීරණයකට ආවා. මා කැමති අන්නේ ඒ අවධිය කොහොමද ඔබතුමාලා ක්‍රමනාකරණය කළේ කියලා. නෑ දැන් බලන්න අපේ ඇත්තටම අපේක්ෂකයෙක් තෝරා ගන්නවා නම් එක්කෝ දැන් රනිල් වික්‍රමසිංහ නොවෙනවා නම් තවත් එක්කෙනෙක් තෝරා ගන්නකොට විවිධ හැකියාවන් තිබෙන දෙවනි පෙළක් හිටියා රනිල් යටතේ. නමුත් අනිත් පිළට එහෙම නැහැ. දැන් ඒ පිළේ තෝරගන්න ඕන නම් තෝරගන්නේ එක්කෝ මහින්ද. මහින්ද නැත්තම් චමල්. චමල් නැත්තම් ගෝඨා. ගෝඨා නැත්තම් බැසිල්. බැසිල් නැත්තම් නාමල්. නාමල් නැත්තම් සසේන්ද්‍ර. මේ වගේ ලයිස්තුවක් නේ තියෙන්නේ. ඔය ඔතනින් මම නැවතුර ඔතනින් නවතින්නෙත් නැහැ. හරිද? ඒ ඇරෙන්න වෙන කිසිම මිනිහෙකුට ඔතන තැනක් නැහනේ. වෙන කිසිම මිනිහෙකුට තැනක් නැහැ. එතකොට ඒගොල්ලන්ට මේ තීන්දුව ගන්න හරි ලේසියි. මොකද ගෙදර වාඩි වෙලා කෑම මේසේ මේ තීන්දුව කර තෑගි. පවුලේ ප්‍රශ්නයක් නේ.
මේ රටක්ක රටක ප්‍රශ්නයක්වත් රට නියෝජනය කරන පුද්ගලයෝ එතන නැහැ. එතන ඔක්කොම ඉන්නේ පවුල නියෝජනය කරන කට්ටියනේ. එතකොට පවුලක තීන්දුව ගැනීම විතරයි එතන තියුනේ. හරිද? නමුත් මෙතන එහෙම නෙවෙයිනේ. මෙතන මේ පක්ෂයේ දැවැන්ත පක්ෂයක්. මේ පක්ෂයේ ඉතිහාසය හැමදාම නායකෝ බිහි කළා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට. හරිද? දැන් රණසිංහ ප්‍රේමදාස මහත්තයව ගේන කොටත් තරඟයක් කළානේ මේව කරේ තුන්ඩු දාලා ඈ ඒකේ හැමෝටම කැමති කට්ටිය කියලා රාසිගත ඡන්ද බලලා JR ඒක තීන්දු කරේ දෙවනි නායකයා කවුද කියලා. දෙවනි නායකයෙන් පස්සේ එනකොටත් ප්‍රේමදාසද ලලිත් අතුලත්මුදලිද ගාමිණීසා නායකද මේ වගේ තියුණානේ තීලනේ අන්තිමට එන්නේ. නමුත් එතෙන්දි බලන්න මේ පක්ෂේ තියෙන ලස්සන දැන් ලලිත් අතුලත්මුදලිලා කොච්චර බෞස්ෘත මේ බුද්ධිමතුන් වුණත් ගාමිණීසා නායකලා කොච්චර පෞල් සම්බන්ධතා තියෙන බුද්ධිමතුන් වුණත් ඒ සියලු කට්ටිය පරාද කරමින් මේ පහළ මට්ටමින් ආපු ඒ නිර්ධන පන්තියෙන් ආපු රෙද්ද බැනියම ඇඳලා හරිද මේ ඒ ඒ සියලු සංස්කෘතික කුල පීඩනයට පත් වුණ මෙවැනි පුද්ගලෙක් ඒ සියලු පරාද කළා ඇවිල්ලා උඩට යනවා. හැබැයි පක්ෂයේ ධනපති කියනවා. හරිද? ඒ පක්ෂයේ නිර්ධනෙක්ව මේ ගෙනියනවා. අඩ අපේ වාමාංශික ව්‍යාපාරයටවත් බැරිනවා නිර්ධනෙක්ව ඉහළ මට්ටමකට ගේන්න කවදාක්වත්. හැමෝම ඉංග්‍රීසියෙන් හිතලා සිංහලෙන් කතා කරපු කට්ටිය තමයි මේ ව්‍යාපාරයේ සිටින නායක විදියට. ඉතින් ඒක තමයි ලස්සන. ඒ වගේ හැමදාම ඒක තෝරගෙන ඊට පස්සේ ඒක තෝරගත්තට පස්සේ ඔහු වෙනුවෙන් සියල්ල එක්කව වෙලා මේක. දැන් මේ වෙලාවේ 88 බෝම්බ ගහන වෙලාවේ ලලිත් සහ ගාමිණී වේදිකාවෙන් වේදිකාවට ගියා ප්‍රේමදාස මහත්තයාට ඡන්ද ඉල්ලලා. ඒක තමයි මේ පක්ෂයේ තියෙන ඒකේ තියෙන එක ලස්සනක්. ඉතින් එතකොට අදත් බලන්න දැන් මේ පක්ෂයක් තියෙනවා. මේ පක්ෂයේ විවිධ මත තියෙනවා. විවිධ මේ මති මතාන්තර තියෙනවා. ඒ විතරක් නෙවෙයි විවිධ වයස් සීමාවන්වල ඉන්න කට්ටියනවා. එතකොට මේ ඔක්කොම නොයෙකුත් මත ඉදිරිපත් කරනවා. ඒකම මේ පක්ෂයත් එක්ක ගොනු වෙච්ච අනිත් පක්ෂ තියෙනවා. ඒ පක්ෂය ස්වාධීන ක්‍රියා කරන පක්ෂය. ওই විමල් වීරවංශලාගේ වගේ බොරුවට මේ නාමපුවරු නෙවෙයි. හොඳේ යම් යම් ජන කොට්ටාස නියෝජනය කරන පක්ෂ තියෙන්නේ මේකේ. එතකොට ඒ කට්ටිය එක්කෝ වතුකරේ පක්ෂ, උතුරුකරේ පක්ෂ, මුස්ලිම් වරුන්ගේ පක්ෂ, මේ වගේ එතකොට හෙළවුරුමේ වගේ පක්ෂ, හරිද? එතකොට නොයෙකුත් මතාන්තර තිබෙන පක්ෂවල ඒගොල්ලොත් විවිධ විදියට හිතන නමුත් එක අරමුණක් සඳහා ඉදිරිපත් වන පක්ෂ. එතකොට එතෙන්ට දාලා ඒගොල්ලන්ගෙත් එකමතික තීන්දුව කළා. ඊට පස්සේ උතුරේ පක්ෂත් එක්කත් බලලා හරිද නැගෙනහිර අනිකුත් අනික නායකයොත් එක්කත් කතා කරලා මේ සියලුම කට්ටියත් එකක එකඟ කරගෙන තමයි අවසානයේදී අගමැතිතුමාම එයාම යෝජනා කරා මේ සජිත් ප්‍රේමදාසගේ නම. ගරමැතිතුමා අපිට ඇමතුමක් ලැබෙනවා 01 1 2 706 128 දුරකථන මාර්ග ඔස්සේ දැන් සම්බන්ධලා ඉන්නවා ධර්මසිරි මහත්මයා දෙනියායේ සිට අයබවන්. ඔව් මේ ප්‍රශ්නේ අහන්න මහත්මයා. මගේ ප්‍රශ්නේ වෛද්‍ය රාජිත් සිනාද මහත්මයාට යොමු කරන්නේ. හොඳයි. හලෝ. ඔව් අහන්න මහත්මයා. හලෝ. අහනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔව් මගේ ප්‍රශ්නේ දැන් 2015ට කලින් අපි දැක්ක අයාලගේ පාලනයන් වෛද්‍ය රාජිත් සිනාද මහත්මයාට මණ්ඩලයෙන් ඉතිරිලා එක සිට තියෙනවා. මට අහන්න තියෙන්නේ 2014ට පෙර අපේ රටේ තිබිච්ච මාධ්‍ය නිදහසත් දැන් තියෙන මාධ්‍ය නිදහස අතර වෙනස මොකක්ද කියලා. බොහොම ස්තුතියි ධර්මසිරි මහත්මයා දෙනියායෙන් සම්බන්ධ වෙලා. එදාට වුණ මාධ්‍ය නිදහස කොච්චර කොයි විදිහේ මාධ්‍ය නිදහසක් තියුණාද කියන එක තියාගත්තාකි. අපිත් එක්ක හිටපු ලසන්ත වික්‍රමතුංගට ජීවිත වීමේ අයිතියවත් නිදහසවත් තිබුණේ නැහැ. ඔව්ව මහමග මරලා දැම්මා. මේ තමයි ලංකා ඉතිහාසයේ ප්‍රථම වර්ත කතෘවරයෙකුව මරීම නෙවෙයි. කතෘවරයෙකුට ඇත්තටම අතින් පයින්වත් පහර දීලා නැහැ ලංකාවේ. එක මයිල් ගහක් කොලවන්න කතෘවරයෙකුට විරුද්ධව ක්‍රියා කළා නෑ. මාධ්‍ය වේදින් එක්ක ඔය පොඩි පොඩි ගැටුම් තිබුණා මිසක් අතීතයේ කවදාකවත් කතෘවරයෙක්ට පහර දෙන්නවත් හිතපු මිනිහෙක් නෑ ලංකාවේ රාජපාලකෙක්. ඔහුව මරා දැම්මා. එතකොට ඒ වගේම බලන්න මේ එක්නැලිගොඩ වගේ මාධ්‍ය වේදියෙක් අතුරුදහන් වුණා. දැන් බලන්න එයාගේ නෝන තවමත් එයාගේ පින්තූරේ කරේ එල්ලගෙන දරුවෝ දෙන්නත් අතින් අල්ලගෙන උසාවියෙන් උසාවියට යනවා ප්‍රවෘත්තිපත් සාකච්ඡා කරනවා තමන්ගේ ස්වාමියා හොයලා දෙන්නේ කියලා.
හරිද? එතකොට බලන කීත් නොය වගේ කෙනෙක්. බොහොම උසස් පන්තියෙන් ඇවිල්ලා මං හිතන්නේ අම්මා තාත්තගෙන් වේවැල් පාරක්වත් නොකාපු මිනිස්සෙක් බාල්කවල දාලා ගැහුවේ හඳේ සිහිසුන් වෙනකන් ගැහුවා. හොඳ වෙලාවට මහින්ද රාජපක්ෂ කෝල් එක දුන්න හින්දා ජීවිතේ බේරුණා. ඒ කියන්නේ ජීවිතේ බේරුණේ මහින්ද රාජපක්ෂගේ කෝල් එකකින්. ඒතර ඔහු තමයි දන්නේ මොකද වෙන්නේ කියලා. හරිද? ඒක නිසා ඔහු ජීවත් වුණා. එතකොට බලන්න රිවිර පත්තරේ කතෘ උපාලි තෙන්නකෝන්. ඔහුව ඒ වගේම ඔහුටත් ඔහුව මරන්න තැත් කරා. ලසන්ත වගේම හොඳ වෙලාවට ඔහුගේ භාර්යාව හිටියා. භාර්යාව ඔහුව මේ ස්ටියරින් වීල් එක තියාගෙන තද කරගෙන භාර්යාව උඩින් මේව කරපු හින්දා අරයට මරා ගන්න බැරි වුණ හින්දා දාලා අතහැරලා දිව්වා. හරි? එතකොට පොහොද්දල ජයන්තල වගේ කට්ටිය තාමත් ඔවුන් කියනවා ලී කරු දෙකට කකුල තියලා ඒකට ගහලා තමයි කකුල් කැඩුවේ කියලා. ඒ මොකද්ද වරද ඔවුන් කරේ? ඔබතුමාලා වගේම මේ අහිංසක විදියට බාගෙලට අපි විවේචන දැන් කොච්චර විවේචන කරනවද අපි? හරිද? ඒ විවේචන කරන ඒ විවේචන කරන්නේ තමුන්නාතල පාවිච්චි කරන්නේ කො කට එක නැත්තම් පෑනනේ. හරිද? ඒ අරෙන්න කඩු පොළු කිනිසි පාවිච්චි කරන්නේ නැහනේ. එතකොට කෙනෙක්ට පෑනකින් අපිට පහර දුන්නාම අපිට තියෙන අයිතිය මොකද්ද? ඌට එරෙහිව තුවක්කුවක් පාවිච්චි කිරීම. එහෙම අයිතියක් අපිට තියෙන විදියක් නැහනේ. එතකොට මේ වගේ මෙතර විතරන්නේ දැන් උදයන් පත්තරේ ඒ සහ උතුරේ 39 දෙනෙක් මාධ්‍ය වේදින්ව මරලා දැම්මා. උදයන් කාර්යාලයේ තුන් සැරයක් ගිනි තිව්වා. හොඳේ සිරස කාර්යාලයේ ගිනි තිව්වා. සියතට ගිනි තිව්වා. එතකොට කාර්යාල පහක් ගිනි තිව්වා. දැන් අද බලන්න අද මාධ්‍ය වේදින්ට මරණව නෙවෙයි කාර්යාලයකට ගහනව නෙවෙයි අඩු ගානේ තමුන්නාන්සේලගේ මේ ලටේ මාධ්‍යවේදීන්ගේ කාර්යාලයකට ගලක් ගහලා තියෙනවද? එතකොට එක මාධ්‍යවේදියෙක් පාර යනකොට ඇඟේ හැප්පුණයි කියලා පැමිණිලා තියෙනවද? නැහැ. ඉතින් ඒක තමයි එදත් අදත් තියෙන මාධ්‍ය නිදහස. අද තියෙන මාධ්‍ය නිදහස මාධ්‍යෙන් අපිට නිදහස නැති වෙලා තියෙනවා. අපේ ජනාධිපතිට ඇති වෙනකන් ගහනවා. ඉතා නරක අන්දමින් ගහනවා. අග්‍රාමාත්‍යතුමාට ඉතාමත්ම නගරේ. අර අග්‍රාමාත්‍යතුමා ඊයේ රැස්වීමේදී කිව්වා නීතිඥවරු රැස ඉර පෑවුවේ නැති වුණත් අගමැතිට බනිනවා. හරිද? වැස්සේ නැති වුණත් අගමැතිට බනිනවා. එහෙමයි දිනපතා මට බනිනවා. හරිද? මමත් ඒ දිහා hina වෙලා බලන් ඉන්නවා කියලා. එතකොට ඇමතිවරුන්ට බනිනවා. ඉතා තිරස්චීන විදියට බනිනවා. නමුත් අද මාධ්‍යවේදීන්ම කියනවා යම්කිසි මේ මාධ්‍ය පිළිබඳ සංවරයක් ඇති කළ යුතුයි කියනවා. චර්යා ධර්මයක් ඇති කළ යුතුයි කියන එක මාධ්‍යවේදීන්ම අපිත් එක්ක කියනවා. මෙවැනි එකක් ඇති කරන්න ඕනයි කියලා. ඒ කියන්නේ බොහෝ මාධ්‍යවේදීන් වැදගත්. මම හිතන දැමසිරි මහත්මයාගේ ප්‍රමාණවත් පිළිතුරක් ලැබුණාට විශ්වාස කරන අපි අර ඔබතුමා කතා කරන් ආවේ අර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයත් වෙලා ගැනීම ව්‍යායාමයේ. මම ඔබතුමා දැන් ඔබතුමා අර වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට තෝරාගත්ත කිව්වට කෙනෙක් කිව්වොත් අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට ජනාධිපතිවරණයට එන්න ඔහුගේ අදහසක් තිබුණා. නමුත් ඔහුව හතර වටින්ම හිර කළා. මෙවැනි තීරණයක් ගන්න පෙළඹෙව්වා කියලා චෝදනාවක් නම් මොකක්ද දෙන්නේ? නෑ, එහෙම නෙවෙයි. දැන් ඔහු වටේ රැස්වීම මාලාවක් කරගෙන ඒ වෙලාවෙත් මම අග්‍රාමාත්‍යතුමත් එක්ක ඉඳිමින් මම අග්‍රාමාත්‍යතුමාට කිව්වේ මේක නරක නෑ, රැස්වීම මාලාව හොඳයි. මොකද ගම්වල ඉන්න UNP කාර්යෝ බොහොම උද්යෝගිමත් වෙලා මේ නැගිටිනවා. ඒක ඔබතුමා සටන් කරත් සජිත්ත ගියත් අපි කවුරු කරත් ඒක ඒ ප්‍රදේශ මේ වල අපිට ජයග්‍රහණය කිරීමට ඉතාමත්ම වියහල් වෙනවා. අර සමහරක් අය කර ප්‍රකාශ සහ අග්‍රාමාත්‍යවරයාවට පරිභව කිරීම විතරයි වැරදි. එතකොට අර පාක්ෂිකවත් කලකිරෙනවා, රටේ මිනිසුත් හිතනවා මේ පක්ෂි බෙදිලයි කියලා. නමුත් සජිත් ප්‍රේමදාස මහත්මයා බොහොම මේ ශික්ෂණයක් ඇතුව තමන්ගේ භාෂාව හසුරුවමින් ගියා. එතුමා කරන වැඩපිළිවෙලයි, එතුමා සටන් කරන පිළිවෙලයි, එතුමා අතාරින්නේ නැති පිළිවෙලයි, පස්සට යන්නේ නැහැ කියලා ඒක කිව්වා. ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට එතුමාගේ රැස්වීම මාලාව අදත් අපිට රැස්වීම දැන් අපි රැස්වීම ප්‍රසිද්ධ රැස්වීම තියෙනකොට කියන්නේ කුරුණෑගල නගරයට තව එකක් ඕනද? මොකද සජිත් තියලා තියෙන්නේ. එතකොට ඒක තව තැනක තිව්වොත් මොකද කියන මේවකට ඇවිල්ලා තියෙනවා. හරිද? වෙන ප්‍රදේශයක කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන රැළිය වෙනත් ප්‍රදේශයක තිව්ව මොකද කුරුණෑගල එකක් තිව්වා ඉන්නා. ඉතින් ඒ වගේ ඒකේ නරක නැහැ. නමුත් මේ හැම එකම ඉතාමත්ම හොඳින් සිදු වුණේ. නමුත් මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් නැති රාජපක්ෂ කඳවුර
ඒගොලන්ට තේරෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී විධික්‍රමය. ඒ නිසා ඔවුන් හිතුවේ මේක විනාශ වෙලා කඩා කප්පල් වෙලා ඔක්කොම විසිරිලා ගිහිල්ලා ඒගොල්ලන්ට තැටියේ දාලා රොටිය පුච්චලා අපි දෙයි කියලා. නමුත් අපි ඒකෙනුත් ප්‍රතිලාභ අරගෙන අපේ සටන ඉතාමත්ම ජයග්‍රහී විදියට අද ඉදිරියට ගමන් කරනවා. අතම දැන් අපි කිව්වොත් වර්තමානයේ දැන් අපි කිව්ව ජනාධිපති ධුර අපේක්ෂකයන් දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔබතුමාලගේ කඳුළුවේ ප්‍රතිවාදී ප්‍රබල අපේක්ෂක හැටිය ඉදිරිපත් වෙලා ඉන්නවා. ශ්‍රී ලංකා පොජන පෙරමුණ නියෝජනය කරමින් දැන් පහුගිය කාලයේ ජාතික ආරක්ෂා පිළිබඳව බොහෝ සෙයින් කතා බහ කළා අර පාස්විරදා ප්‍රහාරයත් එක්ක. ඒකම අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණ ඉදිරිපත් වෙනවා කියන තීරණ දැනඳුනට පස්සේ ඔබේ කඳවුර අද නියෝජනය කරන සරත් පොන්සේක වගේ මහත්වරු මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළා ඒ කඳවුර නිවැරදි අපේක්ෂකයා අවශ්‍ය මොහොතේ තෝරගෙන තිබෙනවා කියලා. ඒකින් ගම්ම වෙන්නේ කර ඇමැතුමනි ජාතික ආරක්ෂා සම්බන්ධයෙන් වාකිය යුතු නායකයෙක් අවශ්‍යයි කියන අදහස සමාජයට ගියා. සමාජයත් ඒ මතේ ඉන්නවා. මම කැමති දැන් ඔබතුමාලගේ අපේක්ෂකයාට ඒ සමාජ අපේක්ෂාව කොහොමද පූර්ණේ කරන්නත් ඒක කොහොමද එතනට උත්තර දෙන්නේ? අදත් ජනතාවගේ ප්‍රධානම ප්‍රශ්නේ ජීවන වියදම. හරිද? ජීවන වියදම තමයි බොහෝ මැතිවරණවලදී ඔය කොච්චර කවුරු මොන කිව්වත් ඒව කතා කරාට මිනිස්සුන්ගේ තියෙන පළවෙනි දේ. අන්න එතෙන්දී තමයි මිනිස්සු ඒ සියලුම මිනිස්සු ඒකට තියෙන හොඳම උත්තරයක් තමයි සජිත් ප්‍රේමදාස. හරිද? ජීවන වියදම කොහොමද විසඳන්නේ ඇහුවොත් ගෝඨාභය රාජපක්ෂ 6ක් 4ක් දන්නේ නැහැ. එතකොට එයා කියන්නේ මම හයිය තියෙන නායකයෙක්. ඉතින් හයිය තියෙන නායකයෙක් කොච්චර ලෝකෙ හිටියද? ඈ ඇඩොල්ට් ෆිට්ල කියන්නේ හොඳ හයිය තියෙන නායකයෙක්. මුළු ජර්මනියම මේ යකඩ සපත්තුවෙන් එක්සත් කරා. එක්සත් කරා. හරිද? එතකොට මුසොලෝනි කියන්නේ කවුද? මුළු ඉතාලියම එක්සේසත් කරා යකඩ සපත්තුවෙන්. හරිද? ජෝසෆ් ස්ටැලින් මොකද්ද? හරි ජෝසෆ් ස්ටැලින් මේ යකඩ සපත්තුවත් එක්ක මුළු සෝවියට් දේශයම එක්සේසත් කරා. ඒ විතරක් නෙවෙයි. ඒකත් එක්ක ලෝක යුද්ධයක් ජයග්‍රහණය කරා. නමුත් විනාශ වූ මිනිස් සංඛ්‍යාව, ඒකේ නැති වුණු ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන්ගේ අයිතිය, ඈ අයිතිය ඉල්ලලා කතා කරපු මිනිසුන්ට ලැබුණ වෙඩි උණ්ඩ, හරිද? ඒකෙන් අරක කොයි එකද වැඩිය තියෙන්නේ? එතකොට ජෝසෆ් ස්ටැලින් අදත් සමහර වයසක මිනිස්සු සමරනවා විශාල වශයෙන් ස්ටැලින්ව. මොකද ස්ටැලින් නැත්තම් රුසියාවක් නැහැ කියලා. නමුත් මුළු ලෝකයක් ගරහනවානේ. මුළු ලෝකයක් ගරහනවා. එතකොට දැන් ඇයි නෙල්සන් මැන්ඩෙලා වගේ මිනිස්සුන්ට මිනිස් ලෝකේ ගරු කරන්නේ? දැන් ඔහු ඒ ගරිල්ලා යුද ක්‍රම කරලා, නමුත් ඔහු රාජ්‍ය නායකයෙක් වෙලා හතුරාටත් අතදිකු කරලා, හොඳේ ඒ සුළු ජාතික සුද්දන්ට තමන්ව හිර කරපු අවුරුදු 26ක් හිරේ තියාගෙන හිටපු තමන්ගේ මිනිසුන්ව මරා දාපු වද දීපු ඒ සුද්දන්ටත් අර කල්ලන්ගේම අයිතිය ලබා දෙමින් මානව භක්තිය කියන එක තා හොඳට පෙන්නමින් ලෝක පූජිත නායකෙක් වෙනවා. එතකොට ලෝකය පිළිගන්නේ මිනිස් මානව සංහතිය පිළිගන්නේ දරදඬු නායකින්වද සුමට නායකින්වද? හරිද? මිනිස්සුන්ට ආදරය කරන මිනිසුන්ට මිනිසුන් මරා දැමීමට හැකියාවක් නැහැ. මිනිසුන්ට ආදරය කරනවා නම් මිනිසුන්ට පහර දීමට හැකියාවක් නැහැ. හිත හදා ගන්නට බෑ. දැන් බලන්න ඩඩ්ඩි සේනායක වගේ මිනිස්සු තමන්ගේ අග්‍රාමාත්‍ය ධූරේ අතහැරලා යනවා. මොකද හදිසි නීතියට පස්සේ හර්තාලයට පස්සේ මිනිස්සු මැරෙනවා දැකලා. ඒ තමයි මානව හිතවාදී නායකයෝ කියන්නේ. මිනිසුන්ට ආදරය කරන නායකයෝ ඒ කට්ටිය. ඒගොල්ලෝ විශාල වශයෙන් කැළඹෙනවා මිනිහෙකුට කරදරයක් වුණාම. ඒ එක චරිතයක්. තවත් කට්ටිය හිතාගත හැකි දරදඬු නායකයෝ. අදත් මේ රටේ මිනිස්සු ආදරයෙන් කතා කරන්නේ සුමට එවැනි මේ නායකයෝ ගැනද නැත්නම් අර දරදඬු නායකයෝ ගැනද අපේ රටේ හිටපු මිනිස්සු ආදරය කරන්නේ තවමත් ඒ අයට. එතකොට ඒ නිසා අපි දකින්නේ මේ එවැනි දරදඬු මිනිසුන් ඝාතනය කරපු දැන් ඒ කාලේ ඇහුවාම ගෝඨාභයගෙන් කවුද මේ ලසන්තගේ මරණය ගැන හූ ඉස් ලසන්තා ලසන්ත ඒ කියලා එයා පිස්සුවෙන් මේ ඊයේ පෙරේදත් අර 360ට ගිහිල්ලා ඒ 360 අපේ දෙරණ නාලිකාව එයාට උඩ පන්දුනේ දුන්න දිකටම. ඒගොල්ල පන්දුව ඉස්සෙල්ලා කතා කරගෙන ගියේ පන්දු යවන්නේ කොහොමද එයා ගහන්නේ කොහොමද කියලා. දෙකම ලෑස්ති කරගෙන ගියේ. එතකොට මේ නිකම් බෝලේ දෙනවා ගහන්නේ කියලා සික්සර් බවුන්ඩරි.
එහෙම එකේදීත් පොඩ්ඩක් අර ගැල්ලමයට වැරදුනාම හතර දැක්කයි නැග්ග තද වුණ හැටි. ඉතින් ඒ පොඩි දෙයටත් එහෙම තද වෙනවා නම් හොඳේ අපේ දෙරණාලිකාවේ සභාපතිවරයා මෙච්චර උදව් කළත් එක පොඩ්ඩක් වෙනකොට අර අනිත් පැත්තට ඇරෙනවා නම් එතකොට කොහොමද හරියට ප්‍රශ්න ඇහුවා නම් කොහොමද අපිට එහෙම දාන ප්‍රශ්න මං එදත් ඇහුවනේ එයා ඒ ගෑන් ළමයිකින් ඇහුවා ඔයා ওই විදිහටද මේ අපේ රාජවක ගෝඨාභය අපි වෙලයි දැන් මට දාපු ප්‍රශ්න දැම්ම නම් එහෙම ගුටිත් කාලේ නවතින ඈ ඔබේ මන පොඩක් කේන්ති ගියා දැමුල් හරි මට කේන්ති කියන්නේ මම එයාට පෙන්නුවා මේ කරන වැඩි හරිද එතකොට නමුත් එයා හැසිරුණේ හරි දැක්ක නේද ඉතින් මෙවැනි පුද්ගලයින්ට පුළුවන් ද සමස්ත ජාතියක් එක්සේසත් කරන්නට බෑ ඇත්තටම මහින්ද රාජපක්ෂ 2015 ජයග්‍රහණය කරන ගෝඨාභය නෙවෙයි නම් මේ යුද්ධය අවසන් කළා මම කිව්වා ජනාධිපතිතුමා මට පැයක් හමාරක් ඔයත් එක්ක කතා කරන්න ඕන තනියෙන් එක එක්කෙනා ඇවිල්ලා ඩිස්ටර්බ් කරන්න බෑ මම කතා කළා මුළු දේම විශ්ලේෂණය කරා විශ්ලේෂණය කළා මං කිව්වා දැන් ඔබට පුළුවන් මේ රටේ මේ ලෝකේ දෙවනි නෙල්සන් මැන්ඩෙලා වෙන්න ඔබතුමාට ඊට පස්සේ ප්‍රොමෝෂන් නෑ ජනාධිපති පස්සේ ඔබතුමාට තියෙන ප්‍රොමෝෂන් එක තමයි එක්ක කලාපීය නායකෙක් වෙන්න ඕනේ එක්ක ලෝක නායකෙක් වෙන්න ඕනේ හොඳම අවස්ථාව දෙවනි නෙල්සන් මැන්ඩෙලා වෙන්න යුද්ධයක් අවසන් කළා මැන්ඩෙලා වගේම යුද්ධයේ ජයග්‍රහණය කරලා අවසානයේදී සාම මාවතට ගියා හොඳේ ඒක තමයි ඉගෙන ගන්න ධර්මාශෝකගෙන් අතීතයෙන් ඉගෙන ගන්න ධර්මාශෝක චණ්ඩාශෝකගේ නම නෙවෙයි දැන් ලියවිලා තියෙන ධර්මාශෝකගේ නම ලෝක කිසිම නායකෙක්ව ප්‍රචණ්ඩත්වයෙන් ලියවිලා නැහැ ඒ හැම නායකෙක්ම ගේ නම ලියවෙන්නේ ඉතිහාසගත වෙන්නේ සාමයෙන් මං කියවා නූතනේ මැන්ඩෙලාගෙන් ඉගෙන ගන්න මේ තරම් ගරිල්ලා නායකෙක් හොඳේ මේ සියලු දේවල් කරපු ඒ ගරිල්ලා නායකයා කුරිරු තීන්දුව ගත්ත ගරිල්ලා නායකයා අවසානයේ සාමයේ පරවියෙක් බවට පත් වෙලා මුළු ලෝකයක් කේ පූජිතභාවයට පත් වුණු නෙල්සන් මැන්ඩෙලාගෙන් ඉගෙන ගන්න මේ දෙන්නගෙන් ඉගෙන ගන්න ඒ නිසා ඉලක්ක කරගන්න නොබෙල් තෑග්ගට අපි සමග එතුමා සම්පූර්ණයෙන් පිළිගත්ත මගේ කතාව. ඊට පස්සේ මම නොබෙල් තෑග්ග පිළිබඳ ඇප්ලිකේෂන් එකක් ගෙන දුන්නා. ඒක තමයි ලංකාවට ආපු එකම ඇප්ලිකේෂන් එක නොබෙල් තෑග්ග. පුරවන්න ආපු කෙනා මම හිතන්නේ ලංකාවේ කිසිම කෙනෙක් නොබෙල් තෑග්ගකට ඇප්ලිකේෂන් එකක් ලංකාවට ගෙනල්ලා නැහැ. මම ගෙනාවා. ඔහු මවිතේටපත් වුණා. ඔහු කිව්වා මට රාජිත මාස 6ක් ඉඳලා උතුරේ මිනිස්සුන්ට දෙන්න පුළුවන් දේක් දීලා ඒ ප්‍රශ්නෙත් විසඳලා අපි නොබෙල් එකට ඉස්සර. මම කිව්වා ඉතාමත්ම අග්‍රගන්නේ එහෙම හිතපු මහින්ද වෙනස් වුණේ කාහින්දද අපේ ඒ අවසානයේදී ඒ වෙනස නැවතුනේ කොහෙද ඔහුට තියුණ ලෝකනායකත්වේ නෙවෙයි කලාපීය නායකත්වේ නෙවෙයි තියුණ රටේ නායකත්වයක් නැති වෙලා අන්න ඒක තමයි දරදඬු නායකයෝ නිසා ඇති වෙන ප්‍රතිඵලය අපි මේ සාකච්ඡා කරගෙන අමාත්‍ය රාජිත සේනාරත්න මහත්මයා සමග ඔබට හැකියාව තිබෙනවා දුරකථන මාර්ග ඔස්සේ එතුමගෙන් කෙටියෙන් ප්‍රශ්නයක් විමසන්න ඒ සඳහා අප 2706128 දුරකථන මාර්ග වෘත්ත කරන්න තිබෙන වගේම මේ සාකච්ඡාව tnltv.lk වෙබ් අඩවි ඔස්සේත් ඒ වගේම tnn නිල YouTube channel ඔස්සේත් දකින්න අවස්ථාව තිබෙනවා ඒ වගේම අහන්න පුළුවන් tnn ඉසිර ගුවන්විදුලි ඔස්සේ FM 89.1 සහ FM 89.3 ඔස්සේ එසේ සිහිපත් කරමින් නැවත විරාමයක් ලබා ගන්නවා දැන් සම්මන්ත්‍රණයේ ප්‍රධාන පරම ඉදිරියට මම ලොකු වුණාම කොහොම හරි හඳට යනවමයි. ලොකු ලොකු හීන දකින අපි හැමෝටම තැන්පත් කරන මොහොතේම සහතික කළ ප්‍රතිලාභයක් NSB වෙතින් ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුවෙන් දිගු කාලීන ආයෝජන අවස්ථාවක්. දැන් පොඩි තන්ට ප්‍රාර්ථනා, වැඩිහිටියන්ට ප්‍රාර්ථනා ප්ලස් NSB ඔබේ ප්‍රාර්ථනා සැබෑ කරයි. සරියුත් මහතෙරුන්ට ප්‍රඥාවෙන් අගතෙන් තනතුර පිරිනැමීම වස් පවාරණ පුණ්‍ය කර්මයේ සිදුවීම කටින චීවර මාසයේ ආරම්භ වීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රසක් සිදු වූ වප්පුර පසළොස්වක පොහොදා TNL ධර්ම ප්‍රදීප සදහම් චාරිකාව ප්‍රාග් ඓතිහාසික මානවයන් ජීවත් වූ ලෙන් සංකීර්ණය වලගම්බ රජදවස බෞද්ධ විහාරයක් ලෙස දියුණු කළ 18 රයන් සතපෙන පිළිමය ඇතුළු විහාර අංගවලින් සමන්විත
පොල්ගහ වෙල වඩුවාව ග්‍රාමයේ රමණීය පරිසරයක පිහිටි බඹරගල ඓතිහාසික රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් දාන, ශ්‍රීල, භාවනා ආදී ආමිස සහ ප්‍රතිපත්ති පූජා රසක් සමගින් උදෑසන 7 සිට සජීවීව ඔබ වෙත පිදෙන වගයි. සදැහැති දායකත්වය එන්.එස්. විචාරිකා ඉතිර බුදු බිම් චාරිකාවේ යන ඔබ සැමට දවසේ මුල්ම ගනුදෙනුව NLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ලෝකෙම පෙරලන්න unlimited data. ඒක වෙනම අතල් එකක්. පටපට ගාලා රස කරගන්නට Mr. Bits Dent you at in. අපිට දැන් හැමෝගෙම බෑග් චෙක් කරන්නන වෙලා තියෙන්නේ. මේකේ තියෙන්නේ පොඩි එකකගේ පොත් ටිකයි කෑම එකයි විතරයි. අනේ මගේ කිඹුල වැටෙයි අංකල්. හොඳට තිබුණු රටක්. අපි වැටිච්ච තැනක්. මේවට මේ ආණ්ඩුවේ ඉන්න හැමෝම වගේ කියන්න ඕනි. අයාලේගිය පාලනයට තිත. A spellbinding array. An unmatched selection. Exemplary craftsmanship, impeccable quality, exquisite bridal jewelry from the bridal jeweler, Vogue Jewelers, with you forever. එකට සෙට් වෙන People's Bank Yes Digital ඉදරුම් කිනුම කැමති තැනක ඉඳන් කැමති වෙලාවක බැංකින් කරන්න People's Bank Yes හරුෙන් පිසි යවුවනේට අපි මේ විශේෂ ජනහර සංවාද රටේ වර්තමාන දේශපාලන පිළිබඳව කරු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනත්මත්මා සමග ඔබට අවස්ථාව තිබෙනවා දුරකථන ඔස්සේ ප්‍රශ්නයක් අහන්න 2706128 ඔස්සේ අපිට දැන් සම්බන්ධලා ඉන්නවා හොරණ ප්‍රදේශයේ සිට දසනායක මහත්මයා ප්‍රශ්නයක් අහන්න කරු ඇමතුමාගෙන් ආයුබෝවන් දසනායක මහත්මයා ආයුබෝවන් ඔව් ප්‍රශ්නය අහන්න මම ඇමතුමාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා හොඳයි ප්‍රශ්නය අහන්න දසනායක මහත්මයා දැන් අපිව ඔක්තෝබර් 26 අපිව දොට්ට දාන්න හදපු වෙලාවේ දාපු නඩුවෙන් නඩුව අපි ජයග්‍රහණය කරානේ. දැන් මේ නඩුවත් ඉතාමත්ම තීරණාත්මක නඩුවක් දාලා තියෙන එක දැම්මේ ඇත්තටම සිවිල් සංවිධානවල අය දැම්මේ අපේ පක්ෂයෙන් නෙවෙයි. ඒ සිවිල් සංවිධානවල අය දැම්මෙත් හොඳට ඒගොල්ලෝ බලලා දැන් කොච්චර මේක දෙකට දෙවාරේ තිබුණද කියනකොට ඒ විනිශ්චකාරවරු පවා ඇයි දවස් 3ක් පිටපිට අහලා මේ වෙකට ඉස්සෙල්ලා නාම යෝජනාවලට ඉස්සෙල්ලා මේ නඩුව අහලා ඉවර කරන්න ඕනේ කියලා හවස 6ට තීන්දු දුන්නේ. තීන්දුව දුන්නා හේතු දක්වන්නේවත් නැතුව පසුවට හේතු දක්වන්න කියලා. ඒ තරම් උනන්දුවෙන් මේක ඇහුවේ මොකද මේකේ යම්කිසි ප්‍රශ්නයක් ඒගොල්ලන්ට තියුණ කුතුහලයක් මේකේ මේ තත්ත්වයේ පිළිවෙල. ඒකින්දමනේ මහින්ද රාජපක්ෂලා අන්තිම මොහොතේ එදා හවස 4 වෙනකොට තවත් රාජපක්ෂ කෙනෙක්ව අපබැන්දේ. එතකොට මේක 50ට 50 තියුණේ හින්දානේ. දැන් ඒ කියන්නේ මහින්ද රාජපක්ෂටත් සහතිකයක් නැහැ මල්ලිට ඇත්තටම පුරවැසිකම තියෙනවද නැද්ද කියලා. දැන් මට ඔය නඩුව දැම්මා නම් මට පුරවැසිකම නැහැ කියලා අපේ ගෙවල් වල ඉන්න කට්ටිය කවුලුවක්වත් කලබල වෙන්නේ නැහනේ. ඇයි මේකට කලබල වුනේ? කලබල වුනේ මේ පිළිබඳව මත දෙකක් තිබෙනවා. ඒකේ නූලෙන් නීතිය පිළිබඳව නීතියෙන් තමයි අන්තිම තීන්දුව දුන්නේ. නමුත් තවන්ටත් අවකාශයක් තියෙනවා ඒ අයට නැවත සුප්‍රීම උසාවියට යන්න. ඒතර මේකේ අවසානයක් නැහැ. දැන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරලා තියුණා මම දැක්කා මේ ඔවුන් ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කරගෙන නැති එකට තව එකක් දානවා. ඒ කියන්නේ දැන් මේකෙම කියනවා ද්විත්ව පුරවැසිභාවය තමයි මොහුට තියෙන්නේ. නමුත් ද්වත්ව ප්‍රසභාවයේ තියෙන කැට්ටියට ඡන්ද ඉල්ලන්න බෑනේ. එහෙමනම් ගීත කුමාරසිංහට අයිතිය නැති වෙන්නේ නෑනේ. ඇයට ද්විත්ව ප්‍රසභාවයේ තියුණා. ඒතකොට ද්විත්ව ප්‍රසභාවයේ තියෙන පුරවැසියා ද්විත්ව ප්‍රසභාවයේ ඉවත් කරගෙන පූර්ණ පුරවැසිභාවය ඉල්ලන්න ඕනේ. ඉල්ලලා ඒ පුරවැසිභාවය ගන්න ඕනේ. දැන් එහෙම දෙයක් වෙලා නෑනේ. ඔබතුමා ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධයෙන් කිව්ව කියලා කියන ප්‍රකාශ මම දැක්කද ඒ පක්ෂේ නායකතුමා
නාමයෝජනා බාර දුන්න පස්සේ මාධ්‍යවේදීන් අහුවා එහෙම අදහසක් තිබෙනවාද කියලා. ඔබතුමා කිව්ව ප්‍රකාශය උපුටාගෙන. නමුත් ඒ වෙලාවේ අනුරාධ සනාගම ගරු මන්ත්‍රීතුමා කිව්වේ ඔබතුමාට එහෙම මේ ජවිපේ මාධ්‍ය ප්‍රකාශයක් තමතුර දීලා නැහැ. එහෙම අදහසක් කිව්වේ නැහැ කියන අදහස තමයි එතන ගැන. නෑ ඔවුන්ගේ මං හිතන්නේ හඳුන්නේ නැහැ. වෛද්‍ය නලින්ද ඉන්දතිස්ස මහත්මයා පැහැදිලිව කියලා තියෙනවා ඔවුන් අධිකරණයට යනවායි කියලා. පුවත්පත්වල තියෙනවා මම දන්නේ නැහැ ඇත්තද බොරුද කියලා ඉතින්. පුවත්පත්වලට ප්‍රකාශයක් කරලා තියෙනවා යනවායි කියලා. ඒක තමයි මම හුවා දැක්කේ. මා කැමති නැවත් අපි අර කතා කරන් ආවේ මේ ඉසව්ව කරා යන්න. දැන් අපි කිව්වොත් ඔබලාට ප්‍රතිවාදී කඳුරේ සිටින ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණ මෙලිමින් කටයුතු කරන පිරිස මෙවැනි සාකච්ඡාවලට ආවට පස්සේ ප්‍රකාශ කරන දෙයක් තමයි දැන් අපි කිව්ව 2015 පත්වෙච්ච ආණ්ඩුව ජහපාන ආණ්ඩුවක් ඒක රනිල් මෛත්‍රී ආණ්ඩුවක් මුල් බකවානුව තුළ ගිවිගෙන ගියා. නමුත් ඒ දීගේ හරි ගියේ නෑ. රනිල්ට අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපති සිරිසේන මැතිතුමත් එක්ක සහයෝගයෙන් කියා කිව්ව නොහැකි වුණා. ඒ නිසා ඒක ජනතාවට තමන්ගේ අපේක්ෂා භංග වෙලා ගියා. ඔවුන් කියන්නේ දැන් මේ අපේක්ෂකත්වය ගන්න දැක්වූ පොරේ නිසාම ජනතාවට පේන්න තිබුණු පොරේ නිසාම 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ බලයට පත් වුණොත් සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වෙලා අගමැතිකම රනිල් වික්‍රමසිංහ මහත්මයාට ගියොත් මේ දෙදෙනා අතර මනා එකඟතාවයක් නැති නිසා විරසක භාවයක් පේන නිසා පානතන්ත්‍රය අර ඊට වඩා අවුල් වෙයි කියලා. ඔබතුමා මොකද කියන්නේ? මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් මාවත් අරගෙන අපිනේ එළියට බැස්සේ. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට මම තමයි යෝජනා කරේ මේක බාර ගන්න කියලා. හරි? මේ ඔක්කොමත් තියදී අපි එකට ඇවිල්ලා එළියට බැස්සනේ. නමුත් ඔහුගේ හැසිරීම පසු කාලෙකට. ඒකට එතුමත් හිර වුණා. එතකොට මොකද එතුමා කැමැත්තෙන් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාර ගන්න සිදු වුණේ. ඒක අහම්බෙන් සිදුවීමක්. නමුත් ඊට පස්සේ ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදිහට ක්‍රියාත්මක වෙන්න වුණා. ඒ පක්ෂයේ අයිතීන් වෙනුවෙන් ක්‍රියා කරන්න සිදු වුණා එතුමාට. ඒක එතුමාගේ වරදකුත් නෙවෙයි. ඉතින් ඇත්තටම ඒ අවස්ථාව නිසා ඇති වුණා. නමුත් එතුමා ඒකේ එක ඉම කොනකට ගියා මං කියන්නේ. දැන් එතුමා ඒ විදිහට හැසිරෙන්නේ නැතුව පුළුවන් තරම් තමන්ගේ පක්ෂය මේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ගන්න ජාතික ආණ්ඩුවේ පාර්ශ්වයන් දෙකක් විදිහට ක්‍රියා කරා නම් ඒ දෙක අතර තියෙන මතවාදී ප්‍රශ්න පක්ෂ මේ ආණ්ඩුව ඇතුලේ ඒක ඇතුලේ ආයතන තුල කැබිනට් මණ්ඩලයේ වගේ තැනක ඒව පිළිබඳව කතා කරලා ඒ වගේ අඩුපාඩු මගහරිමින් ඔය එකට එක්ක වෙලා වැඩ කරා නම් අදත් මේ වරත් පොදු අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන වෙන කවුරුවක්වත් නෙවෙයි. මොකද එක්සත් ජාතික පාක්ෂිකයෙන් පුදුම ආදරයක් ඔහුට තිබුණා. ඒ ආදරය විනාශ කරගත්තනේ. අන්තිමට ඔහු එක්සත් ජාතික පක්ෂ විරෝධියෙක් වුණා. රනිල් විරෝධියෙක් විතරක් නෙවෙයි UNP විරෝධියෙක් වුණා. ඒ UNP විරෝධියෙක් වුණාම මිනිස්සු හරියට හිතුවා මේ කෙලෙහිගුණ නැතිවෙමු කියලා. අන්න ඒ විදිහට තමයි ගමේ මිනිහයි කියන ගත්තේ. UNP කාර්යයක දැක්කේ. ඉතින් එවැනි තත්වයකට පත් වුණා. නමුත් මං හිතන්නේ සජිත් ප්‍රේමදාසට එහෙම තියෙනවා කියලා. මොකද සජිත් ප්‍රේමදාස හැමදාම කිව්වා. කිව්ව එකක් තමයි තමන්ගේ පියා අර්බුදයට ගිය වෙලාවේ තමන්ගේ පියා වෙනුවෙන් මේ අඛණ්ඩව හිටව පුද්ගලයා තමයි රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ තමන්ගේ පන්තිය අමතක කරලා රණසිංහ ප්‍රේමදාස වෙනුවෙන් නැගී හිටියා. තමන්ගේම පන්තියෙන් ආපු ලලිත්ලා ගාමිණිලා පැත්තකට තියලා රණසිංහ ප්‍රේමදාස මහත්මයා මොකද රනිල් සාමාන්‍යයෙන් පක්ෂයේ නායකත්වයත් එක්ක ගිය මිනිහෙක්. ඒ පක්ෂයේ ප්‍රොටෝකෝල් එක පිළිගන්න කෙනෙක්. ඒ වගේ කෙනෙක්. දැන් මේ දැන් ඔහු හතර සැරයක් අගමැති වුණාට පස්සේ හතරවෙනි සැරේට අගමැති වෙනකොට තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වෙන්නේ. නමුත් එතුමා එනකොට පුටු වෙන්නේ නැගිටලා. හරිද? රට යනවා නම් එතුමා ගිහිල්ලා හම්බ වෙලා ඒක කියලා. ඒ වගේ බොහොම වැදගත් විදිහට තමයි ඔහුත් එක්ක ආශ්‍රය කරේ. මොකද මේ ප්‍රොටෝකෝල්. මේ ජනාධිපති මම අගමැති. ඒ වගේ එතකොට එතුමා මේ ඒ වගේ ආපු කෙනෙක්ට එතුමා ප්‍රශ්න ඇති කරගත්තට මොකද සජිත් ප්‍රේමදාස දන්නවා තමන්ගේ තාත්තව ආරක්ෂා කරේ රනිල් වික්‍රමසිංහ. ඒ සැරේ අදත් ඇත්තරම මට ඔය දැන් ඔය ප්‍රශ්න අර්බුදය විසඳෙන්නට දවසකට දෙකකට ඉස්සෙල්ලා හේමා ප්‍රේමදාස මැතිණිය මට කතා කරා. කතා කරලා කිව්වා මම දැන් අගමැතිතුමාටත් කතා කරා. මම ඇමතිතුමාට කතා කරලා කියන්නේ මේක විත ගන්න. මම කැමති මම ජනාධිපතිගේ අම්මා වෙන්න මං කැමති. හැබැයි ඒ වගේ මං කැමති මේ පක්ෂය ආරක්ෂා කරගන්න. මේ පක්ෂය මොනවා වුණත් අගමැතිතුමා දීර්ඝ කාලයක් ආරක්ෂා කරගෙන ආව නොයෙකුත් කැළඹිලි අස්සේ.
එනිසා අපි අගමැතිතුමාවත් ආරක්ෂා කරන්න ඕනේ. එතකොට එතුමේ අන්තිමට මට කියපු එක තමයි ඇමතිතුමා මොනම ප්‍රශ්නයක් තිබුණත් මුකුත් කලබල වෙන්න එපා මට කතා කරන්න. මම මේ දරුවෝ දෙන්න හොඳට හදලා තියෙන්නේ. ඒ නිසා මට පුළුවන් ඒ ප්‍රශ්න ඕන එකක් විස්තර කරන්න දන්න මගේ දරුවත් එක්ක කියලා. හරිද? ඒ නිසා ඒ එවැනි මම දන්නවා සජිතුත් තමන්ගේ අම්මට හරියට ආදරය කරනවා. ඒ නිසා මං හිතන්නේ එහෙම කැළඹීමක් කවදාකවත් සිදුවේ කියලා. සජිතුත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා එදා දැකලාද එතුමා හැමතිස්සෙම කියන්නේ මම මගේ ප්‍රණාමය පුද කරනවා. මගේ මේ අග්‍රාමාත්‍යතුමා කරලා කැපවීම මං ඉතාමත්ම කසි දවසක අමතක කරන්න නැහැ කියලා. ඉතින් ඒක වෙනම අපිට මේ දොහකට රාජ්‍යයේ සිට ඇමතුමක් ලැබෙනවා ගරමැතුමනි රිස්වාන් මහත්මයා සම්බන්ධලා ඉන්නවා අයිබවන්. දොහකට සිට සම්බන්ධලා ඉන්නවා අපේ රිස්වාන් මහත්මයා. ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන මහත්මයා. හලෝ අයිබවන්. ප්‍රශ්න අහන්න මහත්මයා. හලෝ අයිබවන් මහත්මයා. අයිබවන්. අලෝ අයිබෝ, අපේ මේ රාජිත ඇමතිතුමා, මම අවිල්ල දොහා කටාරුවෙන්ල කතා කරන්නේ. මගේ නම රිල්වාන්. මම අවිල්ල මේ මාවනල්ල අපේ කබීර් අපේ නායකතුමා කබීර් හෂීම් ඇමතිතුමා. මගින් ප්‍රශ්න ගොඩක් තියෙනවා හන්ද, මම එක දිගට ඉක්මනට අහන්න. මේ රාජපක්ෂ පවුලට බය නැතුව ඔබතුමා මේ කෙලින්ම එදා ඉඳලම කෙලින්ම බය නැතුව මේ එයාට එයාගේ වැරදි පෙන්වලා දීලා කතා කරන්නේ ඔයාට බය නැද්ද? එහෙම නැත්නම් මේ රාජබවුල රාජපක්ෂ මේ එයාලට මොනවා හරි යසින් මොනවා හරි මේ ඔයා එක හොඳ සම්බන්ධය තියෙනවද වෙනසත් එකට? ඒක ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔයා බයම නැ කෙලින්ම කතා කරනවා. මම ඔයාගේ හැම ස්පීච් එකම බැලුවා මේ අපේ කිය ජනාධිපතිවරණය. ඒක පළවෙනි ප්‍රශ්නේ. අනික අවිල්ල දැන් අපේ රනිල් මහත්තයාට අගමැතිතුමාට ගොඩක් අය බණිනවනේ බැන්නා මිත්‍ර කාලය. දැන් එදා අවිල්ල සජිත් ප්‍රේමදාස මහත්මයාට ඒ නොමිනේෂන් එක දෙන්නකොට හේම ප්‍රේමදාස මැතිනිය ස්ටේජ් එක එක්කගෙන ගිහිල්ලා ඒ කරපු ඒ නායක කෙනෙකුගේ ඒ කියන්නේ ඒකින් ගොඩක් අයට ඇත්ත වශයෙන්ම ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුළුවන් වුණා ඒ නායකතුමාගේ හැසිරීම. ඔබ හිතනවාද දැන් නායකයෙකුට මීටත් වඩා ගතිගුණ කියන්නේ තවත් කියන්න ඕන කියලා? ඒක එකක්. අනික අවිල්ල දැන් අපේ පළාතේ අවිල්ල අමතිතුමා දැන් මේ සම්මාවත් කියලා අපේ කබීර් හෂීම් අමතිතුමා හැම පත්තෙම හැම ගම් පළාතවලම දෙකක් සෑහෙනට පාරවල් අදලා තියෙනවා, කාපට් කරලා තියෙනවා, කොන්ක්‍රීට් කරලා තියෙනවා, පොළොම් හදලා තියෙනවා. අත්ත වශයෙන්ම ඒක එතුමාගේ ෆේස්බුක් එකේ විතරේ අපිට දකින්න පුළුවන්. මේ අපිට පැහැදිලි ඔබතුමා පළවෙනි එක රාජපක්ෂ මහත්තුරුන්ට ඒකයි දෙවෙනි කාරණා. දෙවෙනි කාරණේ දෙවෙනි කාරණාම හුඹේ රනිල් වික්‍රමසිංහ මහත්මයා හේම ප්‍රේමදාස මැතිණියත් එක්ක වේදිකාවට නැගපු එකකින් එතුමාගේ අර ගුණාංග පිළිබඳව මොකද්ද කියන්නේ? ඇත්තටම ඒක තමයි පළවෙනි එක. රාජපක්ෂවරුන්ට බය නැත්නම් රාජපක්ෂවරුන්ට පමණක් නෙවෙයි මගේ ජීවිතයේ මම ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ අවිවමෝරාගෙන ආපු වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණට නොබියව මම ප්‍රසිද්ධ වේදිකාවේ දිගින් දිගටම වරින් වර බෝම්බ කමින් මම ඒ සටන ගෙනිච්ච කවදාකවත් මම අතහැරියේ නැහැ. මොකද මම කල්පනා කරේ මම දේශපාලනයට ආවේ මේ රටත් මේ රටේ මිනිස්සු වෙනුවෙන්. එතකොට ඒ මිනිස්සුන්ට අවශ්‍ය කාර්යභාරය කරනවා නම් තව කෙනෙකුට බයද නැද්ද කියන එක වැඩක් නැහැ. මම මගේ මතය මම නිවැරදියි කියලා හිතන මතය මම ඉදිරිපත් කරනවා. එතෙන්දී කෙනෙක් තුවක්කු අරගෙන ආවත් බෝම්බ අරගෙන ආවත් පත ප්‍රශ්නයක් නැහැ. මම ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධවත් හිටියා. මේ රටේ ඉන්න ලොකුම ත්‍රස්තවාදය අනිත් පැත්තේ උතුරු ත්‍රස්තවාදයට එරෙහිවත් මම දිගටම ක්‍රියා කරා. එතනුනුත් මගේ බෝම්බ කෑවා. මේ බෝම්බ කෑලි දෙපැත්තෙම තියෙනවා. ඊට අමතරව මේ රටේ රාජ්‍ය නායකයෝ ගන්න ජයා ජයවර්ධන මහත්මයාට විරුද්ධව මම ප්‍රසිද්ධියේ මම ජයා ජයවර්ධන මහත්මයාට විරුද්ධව නැගී හිටියා. මහා ප්‍රතාපවත් නායකයෝ, මහා දරදඬු නායකයෝ. පසු කලක ප්‍රජා මට මම වරක් ඔහුත් එක්ක දේශපාලනය කතා කළා. මේ ව්‍යස්ථාවේ හොඳ කියනකොට විශ්‍රාමික වෙලා ඉන්න ජයා ජයවර්ධන මහත්මයාත් එක්ක මම බොහොම මිත්‍රශීලීව හිටියා. මට එතුමා ආරාධනා කළ තිබුණා ඉතිහාසය සහ ලෝක ඉතිහාසය ගැන කතා කරන්නට සතියකට දෙවරක් එන්න කියලා. ඇත්තටම එතුමා පුස්තකාලයක් වගේ චරිතයක්.
ඉතින් මම ගිහිල්ලා කතා කරගෙන ඉන්න මම බොහොම තරුණේ එතුමා වයෝවෘද්ධ කෙනෙක් ඒ කාලේ ඉතින් එහෙම ඉන්නකොට එක දවසක් මම මේ ව්‍යස්ථාවේ මානවයිතිය පිළිබඳ හොඳ කියනකොට එතුමා මට ඉඳන් කියනවා දැන් ඔය දැන්නේ ඔයා ඔහොම කියන්නේ මේ ඒ කාලේ මට කුඩු පට්ටම් වෙන්න ගැව්වන්නේ මේ ව්‍යස්ථාව ගෙනාවයි කියලා කියනවා. ඉතින් මම අදත් මේ ව්‍යස්ථාවේ අංගවලට විරුද්ධයි. මම ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට රණසිංහ ප්‍රේමදාස මහත්තයාට විරුද්ධව මම නැගී හිටියා. බණ්ඩාරනායක මැතිණියට විරුද්ධව එක්වරක නැගී හිටියා. ඉතින් මේ රටේ හිටපු සියලු රාජනායකින්ට විරුද්ධව නැගී හිටියා. රාජපක්ෂවරුන් වැරදි කියලා හිතන තාක්කල් රාජපක්ෂවරුන්ට විරුද්ධව මම නැගී හිටිනවා. ඒකට මට අමුතුවෙන් බය නැත්තේ නැහැ. අර මට එක සැරයක් බර්නාඩ් සොයිසා මහත්මයා තමයි කිව්වේ බයයි හැමෝම. හැබැයි තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා. ඉතින් බයයි කියලා කරන්න දෙයක් නැහැ. ඒකයි තියෙන්නේ. දෙවනි එක රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක මම දීර්ඝ කාලයක් ඉඳලා මම රනිල් වික්‍රමසිංහ වාදියෙක් නෙවෙයි. මම රනිල් වික්‍රමසිංහට විරුද්ධව ඕනතරම් මේ පක්ෂය තුල කැරලි ගහලා තියෙනවා. මේ පක්ෂය තුල ඔහුට විරුද්ධව කතා කරලා තියෙනවා. නමුත් මම ඔහුගෙන් දැක්ක හොඳ දෙයක් තමයි පුදුම ඉවසීමක් තියෙන පුද්ගලෙක් එහෙම කතා කරයි කියලා ඔහු තරහ වෙන එක්කෙනෙක් නෙවෙයි. ඔහු කතා කරලා හිනා වෙවි ඇයි මට එහෙම චෝදනා කරන්න කියලා අහන්න පුළුවන් හැකියාව තිබෙන කෙනෙක්. ඉතින් අනිත් එක මං හිතන්නේ අර හේමා ප්‍රේමදාස මැතිණිය මට කිව්වෙත් රනිල් වික්‍රමසිංහගේ හොඳ. ඉතින් ඒක ඒ අනුවම තමයි මං හිතන්නේ මම ඒ කතාවත් එතුමාට කියලා තිබුණේ ඒ වෙලාවේ. මෙන්න මෙහෙම කිව්වා කියලා. එතකොට මේ එතුමා වුණත් ඒ වම මේ වෙකෙන්ම තමයි එතුමාත් ගෙනිච්ච පුතාට නාම යෝජනා දෙන්න මං එයා දන්නවා වැඩියෙන්ම පුතාටත් වඩා මේ පිළිබඳව ආස්වාදයට පත් කරන්නේ තමන්ගේ මෑණියෝ. තමන්ව වදපු දුක් විඳලා හදපු අම්මා තමයි වැඩියෙන්ම ආදර කරන්නේ. දැන් මගේ මම ඉන්නකොට මම පළවෙනියෙන් മന്ത്രി වෙනකොට මං හිතන්නේ වැඩියම මං ආස්වාදේ ලබන්න ලැබුවේ මගේ අම්මා. ඒක ස්වාභාවිකනේ උන දරුවෙක්. ඉතින් ඒකින්ද තමයි එයා මං හිතන්නේ හිතුවේ මේ ටැග් එක අම්මටම දෙන්න ඕනේ. හරිද? මේක සජිත්ට වඩා සතුරු වෙන්නේ සජිත්ගේ අම්මා. ඒක අන්ද තමයි ගියේ. ඒක ඉතාමත්ම සංවේදී මොහොතක්. මගේ ඇස් දෙකටත් කඳුළු ආවා ඒක බලාගෙන ඉන්නකොට. ඒ මව කොයිතරම් සතුරු වුණාද. ඒකින්ද මම දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්මයා එක යෝජනාව කළා කතා කරනකොට එතුමාගේ පිටපවා අත ගගා අම්මා කෙනෙක් වගේ හේමා ප්‍රේමදාස මැතිණිය. ඉතින් මේක තමයි මේ එකක් තියෙන්නේ මේ හැම දෙයකින්ම අපි දකින්නේ එක්සත් ජාතික පක්ෂයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය, එක්සත් ජාතික පක්ෂයේ තුල තියෙන මානවහිතවාදය, එක්සත් ජාතික පක්ෂයේ තුල තියෙන මේ පවුලක් විදිහට ඒ පිටස්තර මිනිසුන් අර වගේ එක පවුලක මිනිසුන් එකට එක්කහු වෙලා කෑම පිඟාන කන්න නෙවෙයි මුළු රටක් එකට එක්කහු කරලා එක්කහු වෙලා කෑම පිඟාන බෙදා හදාගෙන කන හැටි දකින දැකීමක් මේ පක්ෂය තුල තියෙනවා. මේ පක්ෂය මොනවා වුණත් බලන්න කම්කරු පන්තියේ ප්‍රේමදාසෝ ජනාධිපති කරනවා, ගොවි පන්තියෙන් ආපු DB විජේතුංගෝ ජනාධිපති කරනවා, ගොවි පන්තියෙන් ආපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා නෙවෙයි එක්සත් ජාතික පක්ෂය නිසා. එතුමට ඒවා අමතක වුණාට කරන්න දෙයක් නැහැ. නමුත් මේ සියලුම මේ ගොවි කම්කරු පන්ති වලින් ආපු ඒ දරුවන් මේ රටේ රාජ්‍ය නායකයෝ කරපු එකම පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. අපි ගත්තත් මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව කරු ඇමතුමනි අපිට අවසාන මැතිවරණය තිබ්බේ මැතිවරණ ඡන්දය මිස්සීම තිබුණේ පනාත් පාලන ඡන්දේ. එහිදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායම පරාජයටපත් වුණා. මේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ඉදිරියට ආවා. මෙන්න මේ ඡන්ද ප්‍රතිඵලයත් අපි සම්බන්ධ කරගෙන මේ මැතිවරණ දිහා බැලුවොත් කෙනෙක්ට කියන්න පුළුවන් පොහොට්ටුවට පොහොට්ටු අපේක්ෂකයාට ඉදිරි ජනාධිපතිවරණය මාස 10යි කියලා. ඔබතුමාගේ තර්සේ මොකක්ද? කරුණු දෙකක් තියෙනවා එසේ නොවන්නට. එකක් තමයි අපේ ජනාධිපතිතුමාම මේ මෑත කාලයකදී කිව්වා මම එක්සත් ජාතික පක්ෂයට කුඩු පට්ටම් වෙන්න පළාත් පාලන මැති වෙනදි ගැහුවා. මම හිතුවේ එතකොට ඒ ඡන්ද ටික මට හම්බ වෙයි කියලා. අන්තිමට ඡන්ද ටික ගියේ පොහොට්ටුවට. හරිද? මට හම්බුන්නේ නැහැ ඒ පොටුව. මමයි UNP එකයි දෙකම පරාජයටපත් වුණා කියලා. ඒක තමයි සිදු වුනේ. මේ තමයි ඉතිහාසයේ ප්‍රථම වරට ආණ්ඩුවක් ඇතුලේ ඉඳගෙන ආණ්ඩුවේ එක නායකයෙක් අනිත් නායකයටයි අනිත් පක්ෂයට ආණ්ඩුවටයි ගහනවා. ආණ්ඩුවේම ඉන්න කැබිනට් ඇමතිවරු ආණ්ඩුවේ හොරු ඉන්නවයි කියනවා අරවා මෙයා කියනවා. ඉතින් එතකොට මොකද්ද? ඒ ඇමතිවරුම ඊයේ පෙරේදා මට කතා කරලා කියනවා ඇත්තටම අපි අතෙන් වරදක් වුණා.
අපි කරපු ඒ ක්‍රියාවෙන්ද තමයි ඇත්තට මේ රජය හුඟක් දුර්වල වුණේ. හරිද? අර එළියෙන් ගහනවා වගේ නෙවෙයි ඇතුලෙන් ගහනකොට. හරිද? අල්ලපු ගෙදර මිනිහා ගහනකොට එච්චර ප්‍රශ්නයක් නැහැ මේ පවුලට. නමුත් පවුල මිනිහෙක් ඒ විදිහට ගහන්න ගියාම පවුල ඇතුලේ ඉඳගෙන ඒ මුළු ගෙදරම මේ 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 වෙනවා. ගෙදරම නිකම් මලගයක් බවට පත් වෙනවා නේ. ගෙදරක ගෙදර අවුලක් ඒවම. එතකොට මෙන්න මෙවැනි තත්ත්වයක් ඇති වුණේ. ඒ එක දෙක අපි පළාත් පාලන මැතිවරණ 2018 යනකොට අපි මේ රටේ ජනතාවට කලයි කියලා හරි දෙයක් කළා තියුන්නේ නැහැ. අපිට සිදු වුණේ 2015 ඇවිල්ලා මේ දෙකේ දෙපැත්තක් යා දෙක නොරොත්ත රත කියන දෙක පැත්තක් නයි මොගුටි වෛරයෙන් ඉතිහාසගත වෙලා තිබුණ පක්ෂ දෙකක් එකට එක්කහු වෙලා අලුත් අත්දැම හැදීමක් බැලුවා. ඉන්දියාවේ මෝඩි අගමැතිතුමා කිව්වා මෙවැනි හවුලක් මටත් කරගන්න හම්බුණා නක. අනේ අම්මේ හොඳ වෙලාවට එතුමා කරගත්තේ නැහැ. නැත්නම් එතුමත් ඉවරයි මේ සැරේ. හරි. එතකොට මේකෙදී උනේ ඇත්තටම උනේ මෙන්න මේ තත්ත්වය නිසා. ඒ නිසා මං හිතන්නේ ඔවුන් මේ ආණ්ඩුවෙන් ගිය දවසේ ඉඳලා මේ ආණ්ඩුව ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. මේ ආණ්ඩුවට වැඩක් කරගන්න පුළුවන් වුණා. එතන ඉඳලා විශාල සංවර්ධනයක් මේ රටේ ඇති වුණා. හැම දෙයක්ම මං මේක කාලගත කරන්නේ නැහැ මේක කරන්නට. හැම තැනකම සෞඛ්‍ය අධ්‍යාපනයේ අතින් ලංකා ඉතිහාසයේ කිසිදු රජයක් නොදුන්න නිදහස් අධ්‍යාපනයක් නිදහස් සෞඛ්‍ය සේවයක් මේ රටේ අපි ලබා දුන්නා. ඒ වගේම මාර්ග පද්ධතිද වාරි මාර්ගද මේ හැම එකම ඒක ඒ වගේම රජයේ සේවකින්ගේ පඩි වැඩි කිරීම සමෘද්ධි වැඩි කිරීම මහපොළ වැඩි කිරීම ශිෂ්‍යත්ව වැඩි කිරීම මේ වගේ බැරි මිනිස්සුන්ගේ හැම පන්තියකටම සේවය කරා විශාල වර්ධනයක් ඇති කරා. එතකොට මේවැනි ඔක්කෝම දේවල් කරලා තමයි මේ මැතිවරණයට අපි සහභාගි වෙන්නේ. එදා මැතිවරණයත් අද මැතිවරණයත් අතර තියෙන විශාල වෙනසක් දෙක මේ වෙනකොට මුළු රටම මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැසිරීම සහ ඒ පිළිබඳව කිසිම අප්‍රසාදයක් තිබෙන නිසා ඒකේ සම්පූර්ණ අනුකම්පාව අපේ පක්ෂයට මේ ආණ්ඩුවට ලැබෙනවා මේ මැතිවරණය. අපි නැවත විරාමයක් ලබා ගන්නවා දැන් සම්බන්ධතාවයේ ප්‍රධාන පාලක මණ්ඩලයට. රටකයටට වග කියන ඔබයි ඔම පැතුමමයි එකට සෙට් වෙන People's Bank Yes Digital ඉතුරුන් කිනුම කැමති තැනකින් දැන් කැමති වෙලාවක බැංකින් කරන්න People's Bank Yes තරුණෙන් busy යවුවනේට A spellbinding array An unmatched selection Exemplary craftsmanship Impeccable quality Exquisite bridal jewelry from the bridal jeweler Vogue Jewelers With you forever අපිට දැන් හැමෝගෙම බෑග් චෙක් කරන්නන වෙලා තියෙන්නේ. මේකේ තියෙන්නේ පොඩි එකකගේ පොත් ටිකයි කෑම එකයි විතරයි. අනේ මගේ කිඹුල වැටෙයි අංකල්. හොඳට තිබුණු රටක්. අපි වැටිච්ච තැනක්. මේවට මේ ආණ්ඩුවේ ඉන්න හැමෝම වග කියන්න ඕනි. අයාලේ ගිය පාලනයට තිත. තේගිල බීලා කඩිය නිතර කෙරලා ලෝකෙ දිනන්නට පාරක් හදලා. දුවේ පුතේ ඉතුරු කරන හොඳ පුරුද්ද හැමදාටම තියාගන්න. අම්මලා එක්ක අදම මහජන බැංකුවට එන්න. අපි මේ විශේෂ ජනහන සංවාදකරුව අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා සමග ඔබට 2706128 දුරකථන විවෘත වෙලා තිබෙනවා ප්‍රශ්නයක් කෙටියෙන් අහන්න. මේ අවස්ථාවෙත් දෑබර ප්‍රේක්ෂකයෙක්ද සම්බන්ධලා ඉන්න දුරකථන ඔස්සේ විජේරත්න මහත්මයා සම්බන්ධලා ඉන්නවා නිට්ටමුවේ සිට අයිබවන්. විජේරත්න මහත්මයා අයිබවන්. අයිබවන් නේද? ප්‍රශ්නය අහන්න. මේ අයිබවන් මහත්මයා මට මේ බොහෝ දෙනෙක් අසන්නේ නැති ප්‍රශ්නයක් මම මේ අහන්නේ. මොකද මේක මේ ඔය රාජිත ඇමතුමා තමයි මේ සියලු දේවල් වල ඔය දේශපාලන පෙරදී පහුගියම යථාර්ථය දන්නේ එතුමා. එතකොට මේ මට එතුමාගෙන් අහන්න ඕන නැහැ. එතුමා හුඟක් දේවල් ඔය කවුරුත් නොකියන දේවල් එතුමා දන්නවා ඒවා කියනවා. මේ මට දැනගන්න ඕන ඔය පහුගිය රජයේ කාලේ යුරෝපා සංගමයේ අපේ මාළු නිෂ්පාදන ගැටිල්ල නැවැත්තුවා.
එතකොට 2010 GSP ප්ලස් සහනය කපලා දැම්මා. ඒකෙන් වෙච්ච පාඩුව කීයද? ඇයි එහෙම කරේ කියලා එක මේකට කවුරුත් කතා කරන්නේ නැති දෙයක්. බොහොම ස්තුතියි. ඔබතුමා බොහොම හොඳ ප්‍රශ්නයක් ඇසුවේ. මොකද අද බොහෝ අයට ඒව අමතක වෙලා තිබෙනවා. මම මේ රජයේ හිටියේ GSP සහනය කපා හරින වෙලාවේදී මම හුඟක් මහන්සි වුණා. ඔය වාමාංශික වෘත්ති සමිති නායකයොත් එක්ක එක්කහු වෙලා ඒ එදා මම ඒ ආණ්ඩුවට සහයෝග නොදුන්නත් ඒ සියලුම වමේ වෘත්ති සමිති මාත් එක්ක පුද්ගලිකව මාත් එක්ක ගනුදෙනු කරා බොහෝ අය. ඒ අය ඇවිල්ලා මං නම් කියන්න කැමති නෑ. ඔවුන් ඇවිල්ලා විශේෂයෙන් මේ නිදහස් වෙළඳ කලාපයේම ඒවට තියුණ සාධක ඉවත් කර ගැනීමට. ඒක අපහසුකමක් නෙවෙයි. නමුත් ඒ ආණ්ඩුව හරිම දරදඬු විදියට තමයි ක්‍රියා කරේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එක වෙලාවක් කිව්වා GSP එක අපිට ඕනේ නැහැ කියලා. ඒ ඔහුට එක එක්කෙනා දුන්න මේවර ඔහුගේ හිත හොඳ කරගන්නට ඒ වෙලාවේ. මොකද මේ කාලේ එතුමා හිටියේ මහරජාණන් වගේ වෙලා. ඉතින් එතුමාට වන්දිබට්ටයෝ හිටියා වටේ ඉඳගෙන කියන්න. ඒ වන්දිබට්ටයෝ කියපු එකක් තමයි මේක නැති වුණාට කමක් නැහැ. ඒ කියන්නේ මේක හරියට පෙන්වුවේ අපේ රට නිකන් මේ යුරෝපේ රටක් වගේ. දැන් ඕවා නැති වුණාට අපේ රටට යන්න පුළුවන් ඔන්න වගේ. ඒ වගේ මනස්ගාත නිසා එතුමා දිංගක්වත් ඒව ගැන සැලකිල්ලක් දැක්වේ නැහැ. නැත්තම් අපිට GSP සහනය බේරගන්නට තියුණා. ලොකු දේවල් කරන්න තියුන්නේ නැහැ. එහෙම ඒගොල්ලෝ මේ තියුණයි කියලා ඒවට කල් දෙනවා හදාගන්න වුණත් ඒ එකකටවත් උනන්දුන්නේ නැහැ. අර තියෙන දඩබ්බර ගතිය, දරදඩු ගතිය තුළ GSP සහනය අපිට නැති වුණා. GSP සහනය නැති වුණාම 18% එතකොට බදු අපිට. එතකොට අපි අපේ මාළුවලට විශාල ප්‍රශ්නයක් ඇති වුණා. අපේ මාළු අපනයන ඇති වුණා. මාළු අපනයනේ මම එන්න එන්න දියුණු කරගෙන තිබුණා. එතකොට මම දීවර ඇමතිවරයා වෙනවා. එතකොට මම අන්තිම කාලේ වෙනකොට ওই GSP සහනය නැතුවත් මොකද අපේ මාළුවලට GSP නැති හින්දා 18% බද්දක් වදිනවා. ඒ රටේම යුරෝපේ ඒ රටටම යන මාළදිවයිනේ මාළුවලට 18% බද්දක් නැහැ. එතකොට අපිට වඩා ඇත්ත වශයෙන්ම මේ මාළු අඩුයි මේකෙ මිල. එහෙම තියෙද්දිත් අපි තරඟ කරා බොහොම අමාරුවෙන්. අද වගේ නෙවෙයි. එතකොට ඒ වගේම ඊට පස්සේ ඔවුන් මාත් එක්ක කතා කරගන්නවා, මට ප්‍රශංසා කරනවා මං අරගෙන තියෙන ක්‍රියාමාර්ග. නමුත් මාළු වලටත් තහනම දෙනවා. ඉතින් ඒක තනිකර දේශපාලන තීන්දු. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ, මානව අයිතිය උල්ලංඝනය කරනවා. එතකොට ජාතීන් එරෙහිව ක්‍රියා කරනවා. මෙවැනි සියලු දේවල් නිසා මේ රජයට විරුද්ධව තහංචි දැම්මා. ඉතින් ඒ නිසා එදා තියුණ තත්ත්වය තමයි ඒ ලෝකය ඒ ආණ්ඩුව පිළිගත්තේ නැහැ. අර මුගාබෙගේ රටක් විදිහට ගියා. දැන් ඒ ආණ්ඩුව 2015 පස්සේ තියුණා නම් ඒ ආණ්ඩුවත් මුගාබෙගේ සිම්බාබ්වේ ආණ්ඩුවත් අතර වෙනසක් නැති වෙන තත්ත්වයක ගමන් කරනවා මේ ලෝකේ. ඉතින් ඒ නිසා ඒ 2015 මේකත් එක්ක ඉවත් වීමත් එක්කම ඉතා පහසුවෙන් GSP සහනය අපිට ලැබුණා. මත්ස්‍ය තහනම ඉවත් වුණා. ඒ ලෝකයේ විශාල වශයෙන් අපිට ගෞරව කරා, ලෝකයේ උදව් කරා අපිට නොයෙකුත් විදියට. මේ හැම ආයතනයක්ම අපිට ජාත්‍යන්තර සංවිධානය උදව් කරන්න පටන් ගත්තා. සහන දුන්නා, සහයෝගය දුන්නා, ලෝකේ පිළිගත්තා. ඉතාමත්ම ප්‍රබල රාජ්‍යයක් විදියට කොච්චර හරි පළවෙනි අවුරුදු එකහමාරේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දෙවෙනි වැන්ඩෙලා විදියට සැලකුවේ. එවැනි ප්‍රජාතන්ත්‍රවාදය කරගන්න. නමුත් ඔහුගේ අභාග්‍ය ඔහුම කිව්වා ඒ ගෙනාපු ප්‍රතිසංස්කරණවලට විරුද්ධව එතුමම කතා කරන්න පටන් ගත්තා. එතුමා එක්තරා අවස්ථාවකදී ඒ ගිය ගමන හැරිලා අනිත් පැත්තට යනකොට අද එතුමාව පිළිගන්න ලෝකයේ කිසිම රටක් නැහැ. ඒ තත්ත්වයට පත් වුණා. නමුත් අපේ අග්‍රාමාත්‍යතුමාට තවමත් ලෝකයේ විශාල පිළිගැනීමක් තිබෙනවා. බොහොම ජ්‍යෙෂ්ඨ පරිණත රාජ්‍යතාන්ත්‍රිකෙක් වශයෙන් ඔහුට සලකනවා. ඔහු යන ඕන තැනක ඒ සැලකීම ඔහුට තියෙන ඔහුගේ බුද්ධියටත් ඔහුට තිබෙන ජාත්‍යන්තරය පිළිබඳ ඔහුගේ තියෙන අවබෝධය පිළිබඳවත් මේ එවැනි කරුණු අනුව ඔහුට ඕනම තැනකට ගිහිල්ලා කොලයක් බලාගන්න නැතුව කියත හැකි. මට තාම මතකයි පොදු රාජ්‍ය මණ්ඩලීය උත්සවයට ඇවිල්ලා එතුමා තමයි ප්‍රධාන අමුත්තා ඇවිල්ලා එක කොළ කෑල්ලක් නැතුව කතා කරා. මට මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂකවරු එතකොට රටවල්වල ඇවිල්ලා හිටපු ඇමතිවරු සියල්ල
මවිතේ පත් කර ඔබගේ අගමැතිතුමා පුදුම බුද්ධයක් තිබෙන කෙනෙක්නේ කොල කෑල්ලක් නැතුවනි මේ ඔක්කොම සෞඛ්‍ය ගැන කතා කරේ කියලා. ඒක බොහොම සරල විදියට ඒව කතා කරා. ඉතින් ඒක නිසා ඔහු හින්දා අපිට විශාලම විනාශයක් වෙන්න තිබුණ එක වෙනස් වුණා. මොකද ඔවුන් අවබෝධ කරා මේ ආණ්ඩුව ඇතුලේ ආණ්ඩු දෙකක්. එක්කෙනෙක් ආපසු ගමන් යනවා නමුත් අනිත් එක්කෙනා පුළුවන් තරම් ඇදගෙන ඉස්සරහට යන්න හදනවා කියලා. එතපි යාර කතා කරගෙන ආවේ අර පළාත් පාන්න බහුගේ ඡන්දෙත් එක්ක මෙතුබන් ජයග්‍රහණය කරන ක්‍රමවේදය පිළිබඳව මා කැමැති කර ඇමැතුමනි අපි කිව්වොත් පළාත් පාන ඡන්දයේ සීමාවක් පළාත් සභා ඡන්දයේ සීමාවක් ඇත්තරම පාර්ලිමේන්තු මහමැතිවරණයක් වගේ නෙමෙයි ජනාධිපතිවරණය මම හිතන්නේ ඒ ඡන්දදායකයාගේ මතය තීරණය වෙන ස්වභාවයේ වෙනස් මා කැමැති ඔබතුමා ජ්‍යෙෂ්ඨ පරිණත දේශපාලනඥ කැටියට මේ ජනාධිපතිවරණ ගණනාවක අත්දැකීම් දෙන කැටියට මේ ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කිරීම සඳහා බලපාන සාධක පිළිබඳව යම් කෙටි විග්‍රහයක් කළා. මේ පළවෙනිම සාධකය තමයි මේ ජනාධිපතිවරණය තීන්දුව කරන්නේ. මේ ජනාධිපතිවරණය ගත්තාම මහමැතිවරණය, පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය කියන මේ තුනටම වඩා වෙනස්. මොකද ඒ තැන්වලදී ඒ අය ඒ දිස්ත්‍රික්ක මට්ටමින් දිනලා ඒ පළාත් පාලන ආයතන වශයෙන් තමයි දිනන පරිදිනව තියෙන්නේ. නමුත් මෙතෙන්දී එහෙම එකක් නැහැ. මෙතෙන්දී මුළු රටම එකම ඡන්ද කොට්ටාසයයි. මේ ඡන්ද කොට්ටාසය කවුද දිනන්නේ? එතකොට දකුණ දිනලා උතුර පැරදිලා ආණ්ඩු හදන්න බෑ. දකුණ උතුර නැගෙනහිර සියල්ල තියෙන එක ඡන්ද කොට්ටාසයක් ඇතුලේ. මොන ඔතන තමයි මේකේ තියෙන වෙනස. දැන් ඇල්පිටිය දිනවයි කියන්නේ ඇල්පිටිය. නමුත් ඇල්පිටිය දිනලා රට දිනන්න බෑ. හරි? ඒ කියන්නේ දැන් අපි නුවර දිනුවයි කියලා රට දිනන්න බෑ. අපි නුවරඑළිය දිනුවයි කියලා රට දිනන්න බෑ. රටම දිනන්න ඕනේ. රටෙම්ම දශම එකක් හරි වැඩියෙන් අපි ගත්තොත් තමයි ජයග්‍රහණය. දැන් එතෙන්දී අපිට දකුණේ තියෙන සිංහල බෞද්ධ ඡන්ද විශාල සංඛ්‍යාවක් කොහොමත් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. ඒ දසලක්ෂ ගාන තියෙනවාමයි. හරිද? අන්තිම නරක වෙලාවේදීත් අපිට 135ක් තියලා තියෙනවා රටේ. එතකොට ඉතාමත්ම නරක අවස්ථාවලදී පවා තිබුණ අවම ඡන්ද සංඛ්‍යාව ගත්තත් අපිට දකුණෙන් උතුර නැගෙනහිර වතුකරය කියන මේ ප්‍රදේශවල සහ අනිකුත් මේ ප්‍රදේශවලින් ලැබෙන්නේ අපිට කෙලිම බ්ලොක් වෝට් එකක්. දැන් මහින්ද රාජපක්ෂ ආවනම් ඡන්ද දෙන්න හිටියේ මිනිහවත් ගෝඨාභය රාජපක්ෂට ඡන්ද දෙන්නේ නැහැ උතුරේ. උතුරේ ගෝඨාභය රාජපක්ෂට වාසසහගත කිසිම තීන්දුවකට ඔවුන් එන්නේ නැහැ. මොන් ඔවුන් බයයි ඔහුට. ඒ තරම් බයක් තිබෙන්නේ ඔහු ගැන. හරිද? එතකොට නැගෙනහිර මුස්ලිම්වරු කිසි දවසක ගෝඨාභයට ඡන්ද දෙන්නේ නැහැ. දැන් කාලයක් ගිහිල්ලා මහින්ද රාජපක්ෂ ගැන පොඩ්ඩක් මේ වෙලා සුමට වෙලා ඔහු ඇවිල්ලා hina වෙලා කොහමද මල්ලි කොහමද නංගි කියලා කතා කරලා මේවා කරලා ටිකක් හැදෙන්න හිටියත් ගෝඨාභයත් එක්ක නම් ඒගොල්ලෝ සෙල්ලම් කරන්න යන්නේ නැහැ. චාන්ස් එකක් ගන්න එන්නේ නැහැ. මොකද ඔවුන් දන්නවා ඒක අපේම මල තොණ්ඩුව තමයි මේ වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒකේ මේ රටේ තියෙන සිංහල බෞද්ධ ඡන්ද ගත්තාමත් ඒකෙත් අපිට අපි විශාල ඡන්ද සංඛ්‍යාවක් අපි ලබා ගැනීම තුලත් අතන 100ට 30න් 125ක් අපි ගත්තත් තව 100ට 25ක් අපි දකුණෙන් 125කට වඩා ඒකාන්ත වශයෙන් ගන්නවා. ඒකින්ද අපිට විතරයි 150 පනින්න පුළුවන්. අතන මේ ඔබතුමාගේ අපේක්ෂකයා හරහා අපි කුවතර එක්සත් ජාතික පක්ෂයේ අපි කියන්නේ අපේක්ෂකයා තේරි මේදී පවා බොහෝ දිනක් කිව්වේ සිංහල බෞද්ධ ඡන්ද වලට අපි ස්පර්ශ කරන්න අවශ්‍යයි කියලා. ඒ අපේක්ෂකයා හරහා යම් පිබිදීමක් තිබෙනවාද? විශාල පිබිදීමක් තියෙනවා. දැන් අපේ ඕනම තැනක හැම තැනකම දකින්න එකක් තමයි ගම්මට්ටමේ කට්ටිය ගම්මට්ටමේ මෙතෙක් රාජපක්ෂලා හිටපු කට්ටිය පවා ගෝඨාභයට ඡන්ද දෙනවායි කියපු කට්ටිය පවා කියනවා අපි සජිත් මහත්තයාට දෙනවා. දුප්පත්ම ගමේ දුප්පත් නිර්ධන පන්තියේ මිනිසුන්ගේ හැමීමක් තියෙනවා මේ අපේ මිනිහෙක් මේ සැරේ ඡන්ද ඉල්ලන්නේ. අපි වෙනුවෙන් ඡන්ද ඉල්ලන්නේ. හා අපි සඳහා අපිව බලාගන්න මිනිහෙක් ඡන්ද ඉල්ලනවා. අපේ දුක අඳුරන එක්කෙනෙක් මේ ඡන්ද ඉල්ලන්නේ. හරිද? අපිට දයාව අනුකම්පාව තියෙන මිනිහෙක් මේ ඡන්ද ඉල්ලන්නේ. හරිද? අපි ගැන හැඟීමක් තියෙන මිනිහෙක් ඡන්ද ඉල්ලන්නේ. මේ අපේ මිනිහෙක් ඇත්තරම කියනනම් ඒක මම අදත් කිව්වේ ඔහු අඳින හැටි, ඔහු කෑම ටික කන හැටි, ඔහු හැසිරෙන හැටි,
සියල්ල අර දුප්පත් පන්තියට හරි සමීපයි. නැබතුම අර කිව්ව අර සුළු ජන ඡන්දයට උතුරේ සහ නැගෙනහිර ඡන්ද පිළිබඳව ඒ කුට්ටි පිටින් ඔබතුමාට එන ස්වභාවයක් තිබෙන අනිත් පාර්ශ්වයට වඩා කියලා. දැන් අපි දකිනවා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා නපේශක 35 දින අතර උතුරේ පළාත් සභාව නියෝජනය කලින් පාර්ලිමේන්තු නියෝජනය කළ සිවාජි ලිංගම් මහත්මයා ත්‍රිවිධ සංධානයක පාර්ශ්වකාර දේශපාලන පක්ෂයක් ඔහුත් ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ වගේම හිස්බුල්ලා මැතිමත් ඉදිරිපත් වෙලා ඉන්නවා මේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින්. දැන් ඒ අපේක්ෂකයන්ගේ මේ ඉදිරිපත් වීම ඒ වර්තමාන ලැබෙන ඡන්ද වලට බලපෑමක් වෙන්නේ නැහැ. සිවාජි ලිංගම් කියන්නේ ද්‍රවිඩ අන්තවාදියෙක්. හිස්බුල්ලා කියන්නේ මුස්ලිම් අන්තවාදියෙක්. හොඳේ මම ওই කොයි අන්තවාදියකටත් විරුද්ධයි. සිංහල අන්තවාදියා වගේම ද්‍රවිඩ අන්තවාදියා මුස්ලිම් අන්තවාදියා මේ ඔක්කොම එක එක බෑග් එකකට දාන්න පුළුවන් කට්ටිය. ඒතකොට සිවාජි ලිංගම් ඉතා අන්තවාදියෙක්. ඔහු කිසිම මේ සාකච්ඡාවෙන් සම්මුතියෙන් කතා කරගෙන ඉවර කරගන්නට කැමති කෙනෙක් නෙවෙයි. එහෙම බලාපොරොත්තු තියෙන්නේ නැතිය. නමුත් මම බොගිය බොහෝ තැන්වල මම දකින්නවා සිවාජි ලිංගම්ම මට හම්බ වෙනවා. ඔහු එතුමායි මායි එකට පාර්ලිමේන්තු හිටිය කට්ටිය පරණේ. දැන් එතුමා ගිය තැන්වලදී එතුමාට එහෙම මහජන පිළිගැනීමක් නැහැ උතුරේ. එතුමා මම ඉන්න රැස්වීම වලට සහභාගී වෙනවා. හරිද? මත් එක බොහොම මිත්‍රයි. නමුත් සිවාජි ලිංගම්ගේ තියෙන මතවාද නිසා මේ එතුමා පිළිගන්නේ නැහැ. උතුරේ මිනිස්සු එහෙම අසාධාරණ නැහැ. ඒගොල්ලොත් ඒ අන්තවාදයට විරුද්ධයි. මොකද ඔවුන් දන්නවා ඒ අන්තවාදයෙන් ඔවුන් දුක් විඳපු හැටි අවුරුද්දක්. මේ සිවාජි ලිංගම්ලා කියන ඒවට මේ මතවාදයට අත්වලට ආයුධ ගත්ත මිනිස්සු හින්දා විඳ දුක. එතකොට දන්නවා ඒ ආයුධ ගත්තෙත් මෙවැනි අන්තවාද මතවාද තියුණින්ද. ඒක හින්දා අපිට වඩා ඔවුන් ද්‍රවිඩ ජනතාව ගරහනවා සිවාජි ලිංගම්ලාට. ඔය වගේම තමයි මුස්ලිම් ජනතාව. මම පැහැදිලිව කියනවා මුස්ලිම් ජනතාව. දැන් බලන්න සහරාන්ලගේ මේ මේ මිනිහවත් සොහොනට ගේන්න එපා කිව්වා. ඒ විතරක් නෙවෙයි මේගොල්ලන්ගේ මරණයට මේ ආගමව කියන්නත් එපා කිව්වා. ආගමික වතාවත් කියන්න එපා කිව්වා. මුස්ලිම්වරයෙකුට ආගමික වතාවත් කියන්නේ නැහැ කියන්නේ ඔවුන්ට අලුත් උත්පත්තියක් මේ හොඳ උත්පත්තියක් නැහැ කියන එක. ඒ කියන්නේ උවමනාවෙන්ම නරක ආදියට යවනවා කියන වගේ කතාවක්. ඒ කියන්නේ ඔවුන් තීන්දුව කළා යවන ඔබ ඵලයන් කියලා. ඒ කියන්නේ අපිට වඩා වැඩි ප්‍රතික්‍රියාවක් මේ වෙලාවේදී දැක්වේ මුස්ලිම් මන්තවාදයට මුස්ලිම්වරු. සාමාන්‍ය මුස්ලිම්වරු 95ක් 97ක්ම බොහොම සාමාන්‍ය අපි වගේ සරල මිනිසුන්. ඔය අන්තවාදින් ඉන්නේ හැමතැනම පොඩ්ඩයි. ඔවුන්ගේ සද්දේ වැඩි. මේ දකුණේ ඉන්න කට්ටිය ගැන ඒකනේ මම බය නැත්තේ. ඒගොල්ලෝ සද්දේ තමයි තියෙන්නේ. ඔය සද්දේ තියුණාට ඒව පිළිගන්නේ නැහැ මිනිස්සු දකුණේ සිංහල බෞද්ධයෝ. හොඳ එහෙම දකුණේ පෞද් නෙවෙනනම් මට ඡන්ද 140,000ක් හම්බ වෙනවා. ඈ මට එහෙම හම්බුෙන්නේ නැහනේ. ඒ මොකද මේ රටේ මිනිස්සු හරි සාධාරණයි. හැම මිනිස්සුම හරි සාධාරණයි. ඒ මිනිස්සු හරි බුද්ධිමත්. හැබැයි ඒ මිනිස්සු නිශ්ශබ්දයි. තේරෙන මේ ආණ්ඩුව වගේ. ආණ්ඩුව වැඩ කරලා ඇති වෙනකන් ඒකේ කියලා නැහැ. හොඳේ රාජපක්ෂලා පොඩ්ඩක් කිව්වහම ලංකාව වටේ බෝඩ් ගැහුවා. ඊටපස්සේ මාර හිස්බුල්ලා මැතුමා සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළා. ඔව් අන්තවාදියෙක්. මම පිළිගන්නේ නැහැ. දැන් එතකොට මම දැක්ක සමාජයේ බොහෝ සෙයින් අර මතවාදයක් තිබ්බ ඔබතුමාලා කඳවුරේ ඉන්න රිෂාඩ් බදුරුද්දීන් මැතිවරයා සම්බන්ධයෙන්. එතුමාට විල්පත්තුව සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වුණා. ඊට පස්සේ සහරාන්ගේ ප්‍රහාරත් එක්ක යම් යම් චෝදනා මුකෙන් බොහෝ දෙනෙක් කතා බහ කළා. දැන් එතුමාගේ සහය ඔබතුමාලාගේ කඳවුර ලැබීම කවදාකවත් රිෂාඩ් බදුරුද්දීන් එහෙම ජාතිවාදී අන්තවාදියෙක් නෙවෙයි. හරිද? එහෙම අන්තවාදී විදියට මේ එහෙම අදහස් ප්‍රකාශ කරමු කෙනෙකුත් නෙවෙයි. මතක තියාගන්න. එතකොට විල්පත්තු කතාව වෙනම කතාවක්නේ. විල්පත්තුවේ වුණත් එතුමා ඇත්තටම එතුමා ඇවිල්ලා පදිංචි කෙරුවේ එතුමාගේ ජනතාව. ඒක විල්පත්තුවේ කිව්වට මමටන් ඕක ගැන විශාල විවාදයක් තිබෙනවානේ. මමත් ඉඩම් ඇමතිවරයා විදියට මං ගිහිල්ලාම පරීක්ෂා කරලා බැලුවා. මට තේරෙන විදියට ඉඩම් පනතේ අනුව එහෙම රක්ෂිතවල නම් මේව කළ නැහැ රක්ෂිතේ බෝඩර් එකේ. ඒවටත් සිද්ධ වුණේ මොකද ඔහුත් එදා පුනරුත්ථාපන කඳවුරේ මේ මිනිස්සුත් එක්ක හිටපු කෙනා. එතකොට ඔහුට විශාල දෝෂාරෝපණයක් තියෙනවා මේ මිනිස්සුගෙන් උඹ ඇමති වුණා අපි තාම පුනරුත්ථාපන කඳවුරේ. මම එවැනි තත්වයක තියෙනවා නම් මම වුණත් කැළඹෙනවා. මට මගේ මිනිසුන්ට කරගන්නට බැරි නම් කියලා. එතකොට අනිත් එක ඔවුන්ට විශාල වශයෙන් රිකන් රිෂාඩ් දිහා නෙවෙයි රිෂාඩ් ඇමති දිහා බලන්නේ. ඒ නිසා තමයි එතුමා ඒ ගෙනහැල්ලා පදිංචි කරෙව්වේ එතෙන්දී. එතෙන්දී ඒ පදිංචි වෙනකොට වෙන වෙන අයතා වුණා නම් ඒක මම දන්නේ නැහැ.
ඒක තමයි යථාර්ථය. අනිත් පැත්තෙන් බැලුවොත් ඔහු එහෙම හිස්බුල්ලලා වගේ කට්ටිය නෙවෙයි. ඌව ගෙනල්ලා මේ නම් ගහගෙන පල්ලිය මේ 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 මුදල් අරගෙන එහෙම එකක් නැහැ. එතකොට එතුමා ඔය මේ 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 රාජපක්ෂ ආණ්ඩුවෙත් හිටියන්නේ මේ ආණ්ඩුව විතරක් නෑ. මේ 2015 පස්සේ මිනිසු ජාතිවාදී වෙන්නේ නෑනේ. එහෙම ජාතිවාදී ජාතිවාදියා ජාතිවාදියා උත්පත්තියේ ඉඳලා දන දකා දක්කල්ලේ ඉඳලා. හරිද? එහෙම නැතුව මේ මගදී ජාතිවාදියට එනවත් ජාතිවාදීව ඇවිල්ලා අපව හොඳ වෙන්නෙත් නෑ ලේසියෙන්. හන්දේ ජාතිවාදීන්. ඒගොල්ලන්ගේ හිතේ තියෙනවා ඒක. ඒ නිසා එතකොට එදා හොඳ වෙන්නේ නෑ අද නරක වෙන්නේ නෑ විදියක් නෑනේ. එදා ඌ ඔක්කොම කරේ බැසිල් රාජපක්ෂ මහත්මයාගේ උපදෙස් අනුව එතුමාගේ ආශිර්වාදය අනුවනේ. ඉතින් එදා එදා වෙනකොට දේශප්‍රේමීන් එක්ක ඉන්න විදියක් නැහනේ. හොඳේ. එතකොට රිෂාඩ් බදුවිදින්ලත් බොහොම අමාරුවෙන් ඉවත් වෙලා ආවේ රාජපක්ෂලගෙන්. පස්සේනේ අපිත් ආවට පස්සේ ඇවිල්ලා සති ගණනාවක් ගියාට පස්සේනේ රිෂාඩ් ආවේ. හොඳේ මුල් වත්තේ මම කතා කරනකොටත් එක ගුණේ නැහැ එතුමා. හරිද? අපිට උදව් කරන්න හැබැයි එන්න බෑ කියලා කිව්වේ. ඔවුන් එහෙමනම් ජාතිවාදීන් නම් මේ 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 එහෙම ඒවා තියෙනවා නම් ඔය මේ මේ රාජපක්ෂලට විරුද්ධව නැගිටලා එන්න බෑ එහෙමනම්. එහෙම නැහැ. ඉතින් හුස්බුල්ලලා නොයෙකුත් විදියට අවස්ථාවාදීන සමාජයට ඔය රාජපක්ෂලට සපෝට් වෙන්න ජාතිවාදී වෙනවා. එහෙමනේ ජාතිවාදීන් කියන්නේ එක ජාතිවාදියෙක් අනිත් ජාතිවාදියෙක් එක්ක යටින් එකට එකව වෙනවා. කොහොමගේ කාලේ මේ ගරමත්ම තිබුණේ 225 මෙපා කියලා මතයක් තිබුණා සමාජය අර මේ සිද්ධියත් එක්කම. දැන් ඒතකොට තමයි ජනතාව අර විකල්ප බලවේගය පිළිබඳව අදහසක් ඉදිරිපත් කළේ. දැන් ජනාධිපතිවරණයටත් මේ අපේක්ෂක මෙච්චර ඉදිරිපත් වෙන්නත් මම හිතන හේතුවක් වුණා. මේ සාම්ප්‍රදායික පක්ෂවලට වඩා අලුත් බලවේගයක් එනවා නම් හොඳයි කියලා මහජන මතයක් තිබෙන නිසා ඒ සඳහා ජනතාව නැඹුරු කිරීමේ ස්වභාවයක් සහ අපි දකිනවා. මේ ඒ අනුව තමයි හිටපු හමුදාපතිතුමා මහේෂ් සයානක මැතිතුමා ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ වගේම අපි දකිනවා වෙනදර වඩා ප්‍රබෝධයකින් ජනතා විමුක්ති ප්‍රමුඛ ජාතික ජන බලවේගය ගොඩ නැගිලා තිබෙනවා. මෙන්න මේ වගේ අපේක්ෂකයන් ඉදිරි ජනාධිපතිවරණයේදී මොන වගේ සාධන මට්ටමක් පෙන්වීම කරයිද කරමැත්තමන මෙතු මගේ තක්සේරුවම. දැන් ඔය මතවාදය හරි එළියෙන් බැලුවම අර ලොසින්ජරේ වගේනේ. හරි ලස්සනයි පාට තියෙනවා. ඔය රූපු ගන්නකොට හොඳට මේවයි මේ මොනාද මිහිරි ප්‍රහක් එනවා. හැබැයි තමන්ගේ දිය වැඩිය අවහදන්නට මූලික හේතුවක්. ඒ වගේ තමයි ඕකත්. ඕක හරි සුන්දර කතාවවා. ඔය කතා දේශපාලනය කියන්නේ සුන්දර කතාවක් නෙවෙයි, ඉතාමත්ම ගැඹුරු කතාවක් දේශපාලනය කියන්නේ. අනිකුත් විද්‍යාවන් හා සමාන ඉතාමත්ම ගැඹුරුම විද්‍යාවක් තමයි දේශපාලන විද්‍යාව කියන්නේ. ඒ දේශපාලන විද්‍යාව හැදෑරුවත් මදි, මහජන සිතුවිලිත් එක්ක එක ගලප්ප ගන්න බැරි නම් ඒ දේශපාලන විද්‍යාවත් අසාර්ථකයි. වෙනේවට වඩා අමාරු ඒකයි මේක. හොඳේ. එතකොට මම කියන්නේ දැන් අපි බලමු. දැන් මේ දේශපාලඥයෝ 225 හොඳ නැහැ. දේශපාලඥයෝ හොඳ නැහැ පිටින් ඇවිල්ලා අනිත් කට්ටිය කරන්න ඕනේ. පුළුවන්ද කරන්න? බෑ. මම කියනවා බෑ. මම අභියෝග කරන ඕනෙක් කෙනෙකුට. දැන් බලන්න ෆ්‍රාන්සේ. ෆ්‍රාන්සේ මැක්‍රොන් ආවේ කොහොමද මේ සැරේ ජනාධිපති වුණේ? ඔය සියලුම දේශපාලන සම්ප්‍රදායික දේශපාලන පක්ෂ බොරු. මේ සියලුම දේශපාලන පක්ෂ බොරු. මේ සියලුම දේ එක දේශපාලන පක්ෂයකටත් ෆ්‍රාන්සේ බේරගන්න බෑ. ෆ්‍රාන්සේ ගොඩනගන්න බෑ. ඒ නිසා මම එනවා දේශපාලනයෙන් තොර රටක් හදන්නට. මොකද උනේ මැක්‍රොන්ට? අවුරුදු දෙක යනකොට මුළු ප්‍රංශෙම එළියට බැස්සා මැක්‍රොන්ට විරුද්ධව. මැක්‍රොන්ට විරුද්ධව අද ඉතාමත්ම ජනප්‍රිය, හරිද, ඉතාමත්ම ජනතා විරෝධී පුද්ගලයෙක් බවට පත් වුණා. ඒ මොකද? මේක ඔය කියන විදියට සුන්දර විදියට එන මිනිස්සුන්ට කරන්න බෑ. ඒගොල්ලෝ හිතනවා පුළුවන් ඒ කියලා. මම යුද්ධ දිනුවා, ඒකින්ද මට පුළුවන් රට කරන්න. මම චිත්‍රපටි නළුවෙක්, මට මිනිස්සු හරි ආදරේ, ඒකෙන්ද මම මට පුළුවන් රට කරන්න. හරි, එක්කෝ මම ක්‍රිකට් ගැහුවා, මම හොඳ ක්‍රිකට, ඒකෙන්ද මම මට පුළුවන් රට හදන්න. බෑ. මම වෛද්‍යවරයෙක්, ඒකෙන්ද මට පුළුවන් බෑ. මම දේශපාලනේ අයන්නේ ඉඳලා ඉගෙන ගත්තා. බැසිල් ද සිල්වාගේ දේශපාලන අයන්න කියන එක පේමන්ට් එකෙන් ඒ කාලේ අරගෙන ඒ පොතේ ඉඳලා මං කියවලා තියෙනවා. කාල් මාක්ස්ගේ දස් කපිටල් එක වෙනකන් හේගල්ලාගේ ඒවා ගැන යම් යම් අවබෝධ අරගෙන තියෙනවා. මේ වගේ දේශපාලනේ ලැබුණ සියලු ලියකියලි කියවලා මිනිසුත් එක්ක ගැටිලා වැරදි කරලා බැටිලා බින්දුවට වැටිලා රිනේට වැටිලා එතනින් නැගිටලා ඇවිල්ලා දැන් අපිට තේරෙනවා මොනවද සිදුවෙන්නේ කියලා. ඒ නිසා මම එකක් කියන දෙක. ඉතාලියේ බර්සලෝනි කියන අග්‍රාමාත්‍යවරයා පන්නලා මොනවද ඉතාලියේ කඩාගෙන වැටිලා ආර්ථිකය ගොඩනගන්නේ කියලා
ඉතාලි ජනතාවගේ ඔක්කොම ඔය වගේම අප්‍රංශකාරයෝ ඉතාලියේ තිටියා. ඔය ප්‍රබුද්ධය කියන අප්‍රංශකාරයෝ ඇවිල්ලා කිව්වා තිදුන්නා ලෝක බැංකුවේ හොඳම බුද්ධිමතුන්ට පාලනය බාර දුන්නා. හොඳම ආර්ථික විශේෂඥයෙක්ව අගමැති කරා. අනිකුත් ආර්ථික විශේෂඥය ලෝක බැංකුවේ හිටපු හොඳම ටොප් ක්ලාස් මිනිස්සු ලෝකේ ලෝකෙම ආර්ථිකය හදන්න හිටපු කට්ටිය ගෙනල්ලා වාඩි කරලා කැබිනට් මණ්ඩලයක් ඇදුවා. හදලා දැන් අවුරුදු එකමාරයි මුළු ඉතාලියෙම වැඩ වර්ජන. මුළු ඉතාලියෙම පාර්ට බැහැලා රෝමේ මිලානෝවල හරි පාරවල් වලට බැහැලා දුවපියව තොපිලා දොට්ට බැහැපියව කියලා කළා එළවල දැම්මා. ඒ කියන්නේ දේශපාලනය කියන එක වෙනම දෙයක්. හොඳේ ඔය එක එක අයියලට ඇවිල්ලා බෑ මේක කරන්න. පුළුවන් නම් ඇවිල්ලා නිකන් ට්‍රයි එකක් දාන්න බලන්න. බෑ. බැරි එක බෑමයි. හොඳේ ඒ තැන ඕවා නිකන් සුන්දර මේ ලොසින්ජර් කතා. හොඳේ ඔය මිනිස්සු එක්කෙනෙක්වත් හොඳේ මොන මොන මේකේ තියෙන මේ දුක වේදනාව පීඩනය දැකලා තියෙනවද? මිනිස්සු හිතන්නේ දැන් අපි වාහනේක යනකොට අනේ හරි ෂෝක් මේගොල්ලෝ. අපි මේ උදේ දවල් රෑ සමහරවල් නිදි නොලබා සියලු මේවා අපේ පවුල් වල තියෙන ප්‍රශ්න පැත්තක දාලා රටේ ප්‍රශ්න වෙනුවෙන් මාන්සි වෙමින් දුක් විඳගෙන මේ දීර්ඝ කාලයක් ගෙනල්ලා මේවයි තියෙන බැලුවොත් මේ 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 විදියට දුක් විඳින්නවත් ඔය මිනිස්සු එක්කෙනෙක්වත් ලෑස්ති වෙන්නේ නැහැ මතක තියාගන්න. අපිට අමතක ඒ නිසා මතක තියාගන්න 1947 ඉඳලා මේ රටේ සියලුම නීති හදලා තියෙන මේ දේශපාලඥයෝ. ඔය බණින දේශපාලඥයෝන්ගේ හදපු නීතිය තමයි මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. හොඳේ. ඉතින් ඒ නිසා ඔය වගේ සුන්දර කතා නැහැ. මේක දේශපාලනයෙන්ම ඇවිල්ලා දේශපාලනයෙන්ම අමාරු ගමන ගිහිලා දේශපාලනයෙන්ම මේක ඉගෙනගෙන ඇවිල්ලා දේශපාලනයෙන්ම තමයි රට හදන්න වෙන්නේ. අපිට ඇමතුමක් ලැබෙනවා දැන් දුරකථන ඔස්සේ සම්බන්ධලා ඉන්න අවිස්සාවේල්ලේ සිට රුවන් මහත්මයා. අයිබවන්. අයිබවන් මම මේ අවිස්සාවේල්ලෙන් කතා කරන්නේ රුවන්. ඔව් කියන්න මහත්මයා. මට ඇමතුමාගෙන් අමතුමාට ප්‍රශ්නයක් යොමු කරන්න ඕනේ. හොඳයි. දැන් අපේ හිටපු හමුදා ප්‍රතිමා චන්දිල්ලනකොට විරුද්ධවාදීන් ප්‍රතිමේ ප්‍රශ්නයක් දැම්මා. ඔහු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක්වත් නොවී ඉඳලා කොහොමද ජනාධිපතිනි හටක් පාලනය කරන්නේ කියලා. දැන් ඒ පුච්චලයෝම දැන් හිටපු ආරක්ෂක ලේකම්තුමා දැන් පත්තල්ල ජනාධිපතිනට ඉදිරිපත් වෙනවා. දැන් සරත් පොන්සේක මෙතුමාට චෝදනා කර වගේම මේ හටක් පාලනය කරන බැ කියලා දැන් මට සීන ගැටුව තමයි. මේ පුච්චලය කොහොමද ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක්වත් නොවී ඉඳගෙන හටක් පාලනය කරන්න පුළුවන්ද කියන එකට ඇත්ත සම්පූර්ණයෙන්ම ඔයිට ඉස්සෙල්ලා ජනක පෙරේරා මහත්මයා දේශපාලනයට ආවා. ජනක පෙරේරා මගේ හොඳ මිත්‍රයා, මගේ ඉතා කුළුපඩ මිත්‍රයෙක්. මියගියේ ජනක වගේ මිනිහෙකුට මම අනිත් එදා මම අනිත් පෙත්තේ හිටියත් මං ජනකට ආදරය කරා. මොකද එක්තරා යුගයක හමුදා වෙනුවෙන් මේ රට වෙනුවෙන් විශාල උතුර බේරගෙන බේරගත්ත සෙන්පතියා. ඒ නිසා මම ඔහුට කිව්වා තරං කරන්න එපා ජනක. හදිසි වෙන්න එපා, මෙවැනි තීන්දුව ගන්න එපා. මේ දේශපාලනය මම කරපුනේ කෙනකින්ද ඔබව හඹාගෙන LTT එක එනවා. ඔයා යන්න එපා, ඔයා හිතන්න එපා. මම ඉදිරිපත් කරා මේ මෙහෙ කොහෙද මේ පංජාබේ. පංජාබේ හිටිය පොලිස් කොමසාරිස්, ඒ කියන්නේ පොලිස්පති ඒ ප්‍රාන්තේ, ඔහුව ඝාතනය කරන්නේ පංජාබේ. ඔහු තමයි කැරැල්ල මර්ධනය කරේ. බ්‍රින්දල්වාලේ කියන පංජාබ් ත්‍රස්තවාදී නායකයා මරලා රන්දෙවල ඩැමේජ් කළා ඒගොල්ලන්ගේ මූලිකම දේවස්ථානය. ඒ පංජාබය කැරැල්ල මර්ධනය කරපු මිනිස්සයා අවුරුදු 25කට වෙඩි තියලා මරනවා පූනේවල. ඒ පළාතේවත් නැති තැනක. හොඳේ. එතකොට ඒ වෙනකොට එහෙ ත්‍රස්තවාදියෙකුත් නැහැ, ත්‍රස්තවාදී ව්‍යාපාරයකුත් නැහැ. නමුත් මරලා දැම්මා. මං කිව්වා ඒ නිසා අවුරුදු 25කට පසුව ඔහුව මරන්නේ ආරක්ෂකයෙකුත් ඉඳිද්දි. එතකොට ඒ මොකද ඒක හිතේ තියාගෙන පරම්පරාවෙන් පරම්පරාවට ආපු කට්ටිය. එතකොට ඒ නිසා මං කිව්වා ඔයාව මේ කරන්න එපා. අන්තිමට මං කිව්වා. එතකොට නමුත් මම මරණයට ගියාම ඔහුගේ සහෝදරය අජිත් මල්ලි, අජිත් මට කිව්වා ડોක්ටර් අයියා අනුරාධපුරයේ ওই අවසාන රැස්වීමට යනකොට අයියා කිව්වලු අජිත්ට, ඇයි අජිත් තාම ඉන්නවා, අජිත්ට කිව්වලු මේ අජිත් මේ රාජිතගේ නම්බර් එක මගේ ගාව නැහැ, මට මගේ ගාව තියලා මිස්ප්ලේස් වෙලා තියෙනවා, මම ආවහම රාජිතට කතා කරන්නට ඕනේ, මේ නම්බර් එක හොයලා තියන්න, රාජිතට කතා කරලා නම්බර් එක ඉල්ලගෙන තියන්න කියලා. හොයෙන් හරි නම්බර් එක. එතකොට
නමුත් ඔහුට ඒ කතා කිරීම මටත් එක්ක කතා කරන්න බැරි වුණා. නමුත් මං හිතනවා ඔහු මේ ගිය ගමන ගැන මං මගේ ගැන එක කතා කරන්න තමයි මං හිතන්නේ ඔහුට උවමනාව වෙන්නේ නැත්තේ. නමුත් ඒක අවස්ථාව නැති වුණා. එදා ඒ මං ඔහුට කිව්වේ. දැන් සරත් ෆොන්සේකා කියන්නේ බලන්න මේ රට ගලවා ගත්ත නායකයන්නේ බොරු කතා කරන්න ඕනේ නැහැ. මේ වගේ ඔෆිස් එකේ හිටලා නෙවෙයිනේ. යුද පෙරමුණේ ඉඳලා. යුද පෙරමුණට නායකත්වය දීලා අණ දීලා. ඔහුගේ අණත් එක්ක තමයි යුද හමුදාව ක්‍රියාත්මක වුණේ. ඒ අණ තමයි ප්‍රභාකරන්ව මරලා දාන්නේ. ඒ අණ තමයි උතුර නිදහස් කරගන්නේ. නමුත් ඔහු දේශපාලනයට ඇවිල්ලා එකපාරට මුල් කාලේ එතුමාට තියුණා. දැන් ඔහු හොඳ එන්න එන්න වෙටර වෙනවා. මේක වෙනම කතාවක්. අතන කර අච්චර අමාරු යුද්ධයක් කරපු මිනිස්සයටවත් මෙතන කරගන්න බෑ ලේසියෙන්. හරි. ඉතින් ඒ වගේ තමයි ගෝඨාභයට. ගෝඨාභය යුද්ධවත් හරියට කරේ නෑ. යුද්ධෙන් පැනලා ගියා නු එකේදී. හරි. පැනලා ගිහිල්ලා රටේ ඉඳලා දැන් ඊයේ පෙරේදානේ මේ අඩුගානේ මේ පුරවැසිකම තියෙනවද නැද්ද කියලා උසාවියේ තීන්දුව කරේ. ඉතින් එහෙම කළා ඇවිල්ලා මෙවැනි අයට රටක් බාර දුන්නොත් මේ දැන් කාට හරි ආස තියෙනවා නම් රාජපක්ෂ කෙනෙකුට මේක ලබලා දීලා අනේ අපිට නැති වුණත් කමන්නේ නැහැ අපේ දරුවෝ නැති වුණත් කමන්නේ කියලා අන්නේ කට්ටියට ඡන්දය දෙයි. හැබැයි මේ තමන්ගේ රටට ආදරේ නම් තමන්ගේ මිනිස්සුන්ට ආදරේ නම් අත්හදා බැලීම් කරන්න එපා දේශපාලනේ. එච්චරයි මගේ තියෙන එකම උපදේශය. මම අද කියපු එක ලියලා තියාගන්න ගෙවල් වල වැරදිලාවත් ආවොත් තමුන්නාන්සලා එදාට ව්‍යාගන්න ඒ පොත අපෞදි ඇරලා බලන්න. අපි නැවත විරාමයක් ලබා ගන්නවා දැන් සම්බන්ධතාවයේ ප්‍රධාන පාරක් මැදිරියට. මගේ ටාගට් එක අනාගතේ මගේම කම්පැනි එකක් පටන් ගන්න එක. ලොකු ලොකු හීන දකින අපි හැමෝටම තැන්පත් කරන මොහොතේම සහතික කළ ප්‍රතිලාභයක් NSB වෙතින් ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුවෙන් දිගු කාලීන ආයෝජන අවස්ථාවක්. දැන් පොඩි තන්ට ප්‍රාර්ථනා, වැඩිහිටියන්ට ප්‍රාර්ථනා ප්ලස් NSB ඔබේ ප්‍රාර්ථනා සැබෑ කරයි. Island wide. අපේ සිල්වර් ජුබිලි ඇනිවර්සරියකට මට ඕනේ යුරෝප් ට්‍රිප් එකක්. ලොකු ලොකු හීන දකින අපි හැමෝටම තැන්පත් කරන මොහොතේම සහතික කළ ප්‍රතිලාභයක් NSB වෙතින් ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුවෙන් දිගු කාලීන ආයෝජන අවස්ථාවක්. වැඩිහිටියන්ට ප්‍රාර්ථනා ප්ලස් NSB ඔබේ ප්‍රාර්ථනා සැබෑ කරයි. අපි වෛද්‍ය රාජසේනාරත්න ගරුමැතිතුමා සමග මේ විශේෂ ජනහන සංවාදයේ පවත්වන්නේ. දැන් ගරුමැතිතුමනි, මා කැමැති දැන් විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ මේ බලවේගය නියෝජනය කරමින් ජනාධිපතිවරණ සටන ඉදිරිපත් වෙලා තිබෙන සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සැරසමින් පවතින මම හිතන්නේ පුවත්පත් වාර්තාකන හැටියට ඔබතුමාහි මූලික කාර්යභාරයක් කරනවා. මා කැමති මෙවර ජනාධිපතිව ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශයේදී ඔබතුමා විශේෂ අවධානය ගන්න ශ්‍රේෂ්ඨ මාර්ගය දැනගන්න. ඔව්, මං විතරක් නෙවෙයි, දැන් ඒකට ඇත්තටම අපි මේ ආණ්ඩු පක්ෂය තුළ තියෙන බුද්ධිමතුන්, ඒ කියන්නේ ආචාර්ය හර්ෂත් සිල්වා, ඉරාන් මේ වික්‍රමතුංග වගේ මේ ඒ වගේ අයත් එකතු කරගෙන ඒ ඔක්කෝම හරි දායකත්වයකින් මේක කරන්නේ. ඉතින් එතෙන්දී අපි ඒ විවිධ ක්ෂේත්‍ර අපි ගෙන්න ගත්තා. කෘෂිකර්ම ක්ෂේත්‍රය, අධ්‍යාපනය, එතකොට සෞඛ්‍ය මාර්ග, එතකොට මේ ප්‍රවාහනය, එතකොට ඒ වගේම දැන් වෙළඳ කටයුතු, විදේශ කටයුතු, ඒ ක්ෂේත්‍රවල බුද්ධිමත් අය සහ විශේෂඥවරුම ගෙනහැල්ලා ඔවුනොත් එක්කත් කතා කරලා ඔවුන්ගේ අදහසුත් අරගෙන තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි එළිදක්වන්නේ. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි එළිදක්වන්නේ දැන් අවුරුදු 5ක් තුල අපි රට තිබුණ තැන ඉඳලා හුඟක් ඉස්සරහට ගෙනිච්ච රට. ලෝකේ පිළිගත්ත මධ්‍යම පන්තියේ මධ්‍යම ආර්ථිකයක ඉහළ තනකට අපි ගෙනාවා.
මිනිසුන්ගේ ආදායම් තත්ත්වය වැඩි දියුණු කරලා මේ ඔක්කොම කරලා ගෙනාවා අපි. එතකොට සංවර්ධනය ඇතුනොත් විශාල සංවර්ධනයක් අපි ඉදිරිපත් කරා. ඒවයි සියලු ප්‍රතිඵල මේ ඡන්දෙට නෙවෙයි තව අවුරුදු ගණනාවකින් අපිට ලැබෙනවා. ඔක්කොට වඩා අපිට උනේ ලෝකයේ අපි හිර වෙලා හිටපු තැනින් අපි මුදවාගෙන අපි ලෝකයේ පිළිගත්තා වූ හොඳ රටක් බවට අපි පත් කරගත්තා. දැන් එතකොට ඒකේ ගමනේ ඉතිරි කාල පරිච්ඡේද තමයි යන්නේ. එතකොට අපි හදන්නේ මේ අලුත් රටක්, නව රටක්, අලුතෙන් හිතන ලෝකේ දියුණු රටක තත්වයකට මේ රට ගේනීමේ වැඩපිළිවෙල තමයි ඒක නිර්මාණය වෙන්නේ. දැන් අපි විශාල වැඩ කොටසක් කරා. අපි කියන්නේ දැන් සෞඛ්‍ය බොහොම දේවල් විශාල වැඩ කොටසක් අපි කරලා තියෙනවා. දැන් ඉතුරු වෙලා තියෙන මෙන්න මේවා ටික කරන්න. ඒ වගේ අධ්‍යාපනයේ විශාල කොටසක් කරලා ඒ ගමන ඉදිරියට යමින් තව වැඩිපුර මොනවද අපි කරන්නේ ඒ විදිහට. ඒතකොට ප්‍රවාහන ක්ෂේත්‍රයේ තව අපි කොහොමද මේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ මේ තියෙන තදබදය අයින් කරලා මේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ මීට වඩා දියුණු තලයකට ගේන්නේ? අලුත් ක්‍රම පද්ධති ගේන එක, ඔය ලයිට් රේල්වේ වගේ ඒවා ගෙනල්ලා මේ දියුණු කරන්නේ කොහොමද කියලා. එතකොට මෙන්න මේ වගේවා. ඉතින් ඒ නිසා අර මුල කලින් ඉදිරිපත් කර අර 2025 දී මේ හොඳ රටක් වෙනදා ඒවත් සහභාගි කරගෙන තමයි මේ වැඩපිළිවෙල අපි ඇත්තටම ඉදිරිපත් කරන්නේ. ඉදිරියේදී අපි මේ එක පැත්තකින් ජනතාවට ආකර්ෂණීය වෙන්න ඕනේ. ඒ වගේම රට ගොඩ නැගෙන වැඩපිළිවෙලක් වෙන්නත් ඕනේ. ඔය දෙක එකට තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ ආකර්ෂණීය වෙන ඒවාම දැම්මොත් රට ගොඩ නගන්න බෑ. මුළු රටම ගොඩ නගන්නත් වැඩපිළිවෙල ගෙනියන්න බෑ. ඒ වගේම පුළුවන් ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත රටකට. නමුත් මේ රටේ අපි පිළිගන්න ඕනේ දුප්පත් මිනිස්සු ඉන්නවා. ඒ දුප්පත් මිනිස්සුන්ට කියන්න බෑ උඹලා 2025 වෙනකන් අපි රට ගොඩනගන් ඉන්නේ කියලා. ඒ මිනිස්සු කන්න ඕනේ, ඒ මිනිස්සු අඳින්න ඕනේ, ඒ මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතය ගැට ගහ ගන්න ඕනේ, ඒ මිනිස්සුන්ට ගෙයක් හදා ගන්න ඕනේ, දරුවන්ට උගන්වන්න ඕනේ, ලෙඩක් දුකක් ඇදුනොත් බෙහෙත් ටික ගන්න ඕනේ, මේ හොඳ සෞඛ්‍ය තත්ත්වයක් මේ ඔක්කොම එතුමන්ලාට තියෙන ඒ වරප්‍රසාද, ඒ සුභසාධනයත් ලබා දෙමින් එක මට්ටමකට ඔවුන්ටත් ලබා දෙමින් තමයි ඉතුරු සංවර්ධනය අපි කළ යුත්තේ. මේ දෙකේ බැලන්ස් එකක් තිබෙන්න ඕන. හොඳේ ව්‍යස්ථා ප්‍රතිසංස්කරණ අතින් අපි ඉතාමත්ම දීර්ඝ දුරක් ගියා. හොඳේ මේ රටේ මාධ්‍ය නිදහසද, මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසද, මිනිසුන්ගේ මානව නිදහසද, මිනිසුන්ගේ දේශපාලන අයිතියද, මේ ඔක්කොම ලබලා දුන්නනේ. දැන් අද පේන්නේ නැද්ද? අද මැතිවරණ කොමසාරිස් සහ මැතිවරණ කොමිසමේ තියෙන බලය, හරිද? එයා ආරක නවත්තනවා, මේවා නවත්තනවා, ස්ථාන මාරු නවත්තනවා, පත්වීම් නවත්තනවා, බඩු වෙදීම් නවත්තනවා, මේ ඔක්කොම අද ඔහුගේ නියෝගය යටතේ තමයි මැතිවරණයක් පවත්වන්නේ. එදා එහෙම තිබුණාද? නැහැ. අධිකරණේ වුණත් තීන්දුව දෙන්නේ ස්වාධීන. අද අධිකරණේ කොච්චර ස්වාධීනවද අද තීන්දුව? කාටවත් බය නැහැනේ අද අධිකරණේ. බයක් නැහැ. දුරකතන ඇමතුම් එන්නේ නැහැ මිනිච්චකාරවුන්ට. ඒ කට්ටිය ඒකලන්ට මේ වෙනවා. එතකොට ආණ්ඩුවට විරුද්ධවාද නඩු තීන්දුව වෙනවා. එදා එහෙම තීන්දුව දෙන්න බැරි වුණා. එදා තත්ත්වයක් තිබුණේ නැහැ එහෙම. ඉතින් මේ වගේ තත්ත්වයක් අපි අර රටේ නිර්මාණය කරා. ඒ කියන්නේ ඕනම කෙනෙකුට තොරතුරු අරගන්න පුළුවන්. තොරතුරු දැනගැනීමේ පනත යටතේ තමුන්නාසල ඕන එක්කෙනෙකුට අපේ අපි ගන්න ඕනම හේක ලියකිවිලි ඕන එකක් හොයාගත්තයි. හරිද? එතකොට මේ ඔක්කොමත් අයිතින් අපි ලබා දීලා තියෙනවා. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මේවා පිළිබඳව ලෝකයේ බොහෝම අපිට ගරු කරනවා. මේ ගෙනිච්ච. එතකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන තවත් ඉදිරියට දියුණු ලෝකයේ රටක තිබෙන නිදහස මේ රටේ ජනතාවට ඒ ලබා දෙ යුතුයි කියලා. මිනිසුන්ගේ නිදහස සහ අයිතිය ලබා දෙන්නට මිනිසාට මිනිසෙක් විදිහට ජීවත් වීමේ අයිතිය සහ ගරුත්වය අපි ලබා දිය යුතුයි. හරිද? එතකොට මෙන්න මේ මෙවැනි ජන සමාජයක් ගොඩනැගීමේ වැඩපිළිවෙල තමයි අපි තියෙන්නේ. මෙවැනි කිසිම අදහසක් රාජපක්ෂවරුන්ට නැත. මම දන්නා රාජපක්ෂවරුන්ට. හරිද? ඔවුන්ට එහෙම කිසිම දෙයක් නැත. ඔවුන්ට තියෙන්නේ බොරු දේශප්‍රේමය. හොඳ යුද්ධය වෙනුවෙන් කතා කරලා මේව කරන එක, ජාතිවාදය තුලින් හරි ලේවලින් හරි ජීවිත නැති කරලා හරි රටේ බලය ලබා ගැනීම වැනි දේවල්. අපිට එහෙම නෙවෙයි. අපි බය නැතුව කියන අපිට රටේ ජාතික සමගිය ඕනේ. අපේ රටේ ජාතීන් අතර සංහිඳියාව තියෙන ඕනේ. සියලු ජාතීන්ට අයිති, ඒ ජාතීන්ගේ අවශ්‍යතාවයන් අයිතීන් ලබා දිය යුතුයි. සියලු දෙනා මිනිසුන් වශයෙන් සැලකිය යුතුයි. ඒ සියලු මිනිසුන් එකතු වෙයි ශ්‍රී ලාංකීය ජනතාවක් ජාතියක් හදන්න ඕනේ. අන්නේ සංහිඳියාව උඩ තමයි, ඒ සංහිඳියාව උඩ තමයි රට ගොඩනැගෙන්නේ, පිබිදෙන්නේ, ඉදිරියට යන්නේ. අතන මේ වර්තමාන ආණ්ඩුව තුළ ක්‍රමවත්මනි අධ්‍යාපන ශාස්ත්‍රය වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයේ තාමත්ම වැඩි දියුණුවක් ලබා ගත්තම හිතන ප්‍රතිමාගේ මැදිහත් වීම තුළ මම හිතන්නේ ඒක ප්‍රශංසා කරනවා කවුරුත්.
මේ ඒ වගේම තවත් අඩුපාඩු තිබුණා. අපි දැක්කොත් දකුණු කොළඹ මහරුවාලට ගියාමත් ඒකේ ඉඩ පහසුකම් තාමත් මදි. ඒ කියන්නේ දෙඩු දෙන්න ගාන ඉන්නවා. සමහර ලාවට ඒ කාර්ය මණ්ඩලෙත් අඩුපාඩු අපි දකින්න සමහර ලාර වෛද්‍යවරු නිර්දේශ කළත් සමහර හෙද කාර්ය මණ්ඩලෙන් අඩුපාඩු ගොඩක් සිද්ධ වෙනවා. උදේ ටිකට් කප්පු ලෙඩා හවස් වෙනකම් මේ රෝහලෙන් යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන සමහර තැන් වල. මෙන්න මේ වගේ අඩුපාඩු පිළිබඳව අපිට මාගේ ඉදිරි අවධානය යොමු වෙතේ විශ්වාස කරනවා. දැන් ඒක තමයි දැන් දකුණු කොළඹ රෝහලෙත් ඔබතුමා පේනවා ඇති තට්ටු 9ක ගොඩනැගිල්ලක් හැදෙනවා. ඒකත් එක්ක තමයි මේ තදබදේ නැති වෙන්නේ. මුල්ලේරියාව හැදෙනවා. හැම රෝහලකම ගිහිල්ලා බලන්න හැම රෝහලකම ඔය අලුත් දේවල් ඒ අඩුපාඩු හැදෙනවා. ඒ වගේ කාර්ය මණ්ඩල වල පොඩ්ඩක් ඒ කාර්ය මණ්ඩලේ ඉතාමත්ම අරුබුදයක්. මම එනකොට අවුරුදු 3කට හෙදියන් අරගෙන නැහැ. පෞල් සෞඛ්‍ය සේවකාවන් තෝරගෙන නැහැ. එතකොට ඒව ඔක්කොම මට ගියාණ්ඩුවේ පව් මට හරිගස්සන්න සිදු වුණා. එතකොට ඒක නිසා හෙද හිඟයක් තිබෙනවා හැම සේවක සංගම. නමුත් ඒ හැම එකටම දැන් විසඳුම් ලබා දීලා ඉවරයි. ඒවැ ප්‍රතිඵල ලබා ගන්න තව අවුරුදු දෙකක් යනවා. විශේෂඥ වෛද්‍යවරයාගේ ඉඳලා සමසෞඛ්‍ය සේවය දක්වාම හැම එක්කෙනාගේම පුහුණු කටයුතු වැඩි කිරීමට ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ඉදිරියේදී තව අවුරුදු දෙකක් විතර යනකොට සෞඛ්‍ය සේවයේ තියෙන සියලුම හිඟය අඩු වෙලා යනවා. අපිට පුළුවන් ජාත්‍යන්තරයට ඇත්තටම අවශ්‍ය පුහුණු කිරීම ලබා දීලා ඒ අයට ජාත්‍යන්තරේ වුණත් ඕන තරම් ගියත් අපිට මෙහි අවශ්‍ය ප්‍රමාණය තිබෙනවා. මේ දැන් ඔබතුමාගේ විශේෂේෂ්ත්‍රි තම විශාල වර්ධනයක් වුණා කියන කවුරු පිළිගන්න දෙයක්. නමුත් අපි දකිනවා මේ රජයේ රෝහල් වලට ගියාම රෝහල් වල ගේට්ටුව ගාම තියෙන්නේ රාජිතගේ ප්‍රජායති අහෝසි කරමු. ඇයි මෙහෙම වෙන්නේ? මමම හදලා මේ වේගයේ තියෙන කට්ටිය මම එතන ලොකුම බිල්ඩින් හදලා මමම තියෙනවා එතනම ගහලා තියෙනවා ඒ බෝඩ් එකක්. දැන් ඒව ගැලවිලා ඉවරයි. දැන් ඒගොල්ලන්ගේ මූණුත් ගැලවිලා ඉවරයි. ඒගොල්ලෝ දේශපාලනයක් කරන්නේ ඒ සංගමය මේක කරන්නේ ඉතාමත්ම දරදඬු විදියට. ඒගොල්ලෝ තර රාජපක්ෂල වගේ තමයි කරන්නේ. මාෆියා එකක් විදියට. දැන් අද ඒකින්ද බලන්න මෙච්චර කීර්තිමත් දේශ මේ වෘත්ති සංවිධානයක් අද කෑලි වලට කැඩිලානේ. අද තව වෘත්ති සංවිධානය තුනක් හැදිලා. තව දැන් වෛද්‍යවරුන්ට උත්සි සම්මිති හතරක් තිබෙනවා. හරිද? දැන් මේ පහුගේ ඔවුන් හැමදාම කරේ මොකද මේ පහළම මට්ටමේ වෛද්‍යවරුන් අරගෙන තමයි තරුණම වෛද්‍යවරුන් අරගෙන තමයි ඔවුන් මේ දේශපාලන දාදු කෙලිය. අද තරුණම වෛද්‍යවරු එක්කවෙලා වෙනම සමිතියක් ඇදුවා මේ පහුගේ කාලේ. 400ක් එක්කවෙලා. එතකොට දැන් ඔවුනුත් යනවා. ඉතින් ඒ වගේ අද වෛද්‍ය සංගම් හතරක් තියෙනවා. අපි නැවත විරාමයක් ලබා ගන්නවා දැන් සම්බන්ධතාවයේ ප්‍රධාන පාලක මෙදිරියට. සැරියුත් මහතෙරුන්ට ප්‍රඥාවෙන් අගතැන් තනතුර පිරිනැමීම, වස් පවාරණ පුණ්‍ය කර්මයේ සිදුවීම, කඨින චීවර මාසයේ ආරම්භ වීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රසක් සිදු වූ වප්පුර පසළොස්වක පොහෝදා TNL ධර්ම ප්‍රදීප සදහම් චාරිකාව, ප්‍රාග් ඓතිහාසික මානවයන් ජීවත් වූ ලෙන් සංකීර්ණයක්, වලගම්බ රජ දවස බෞද්ධ විහාරයක් ලෙස දියුණු කළ 18 රයන් සතපෙන පිළිමය ඇතුළු විහාර අංගවලින් සමන්විත පොල්ගහවෙල වඩුවාව ග්‍රාමයේ රමණීය පරිසරයක පිහිටි බඹරගල ඓතිහාසික රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් දාන, ශ්‍රීල, භාවනා ආදී ආමිස සහ ප්‍රතිපත්ති පූජා රසක් සමගින් උදෑසන 7 සිට සජීවීව ඔබ වෙත පිදෙන වගයි. සදැහැති දායකත්වය එල්ලස් විචාරිකා ඉතිරි බුදු බිම්චාරිකාව යන ඔබ සැමට දවසේ මුල්ම ගනුදෙනුව NLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ලෝකෙම පෙරලන්න unlimited data. ඒක වෙනම අතල් එකක්. පට පට ගාලා රස කර ගන්නට Mr. Bits ජේන්ටි යුවතින් තේගිල දීලා වැඩිය නිතරු කරලා දුවේ ඉතුරු කරන හොඳ පුරුද්ද හැමදාටම තියාගන්න. අම්මලා එක්කදම මහජන බැංකුවට එන්න. තේ කිලේ බීලා.
අපි මේ සාකච්ඡාවේ අවසන් මිනිත්තුක පෙර ලැබිච්ච කාල වේලාවත් අහවර වෙලා තියෙන කරුණ ඇතුමේ නමුත් මේ වැදගත් කාලවක වානු ඔබතුමා වගේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් එක්ක මේ සාකච්ඡා කිරීමට ලැබිච්ච අවස්ථාවේ තවත් කාරණා කිහිපයක් තිබෙනවා නමුත් මම විශේෂයෙන්ම දේශපාලන වශයෙන් වැදගත් වෙන කාරණාවක් මේ දවස්වල ඔබේ දේශපාලන ධාරාව නියෝජනය කරන අපේක්ෂකය ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් එල්ල වෙන චෝදනා ප්‍රබල එකක් තමයි ඔහු රටේ තියෙන ප්‍රශ්න පිළිබඳව සමිඥානික නැහැ ඔහුට අධ්‍යාපනය සම්බන්ධයෙන් ආර්ථිකය සම්බන්ධයෙන් සහ වෙනත් කාරණා සම්බන්ධයෙන් මිනිස් දැක්මක් නැහැ කියන චෝදනාව නිරන්තරයෙන් මිනිස් සාකච්ඡාවලදී මතුවන කරෙමැතුනේ දැන් මෙතුමාලාගේ නියෝජනය ලබා ගන්නා මේ අපේක්ෂකයාට මේ එල්ල වෙන චෝදනා සම්බන්ධව මෙතුමාගේ ප්‍රතිචාරය මොකක්ද නෑ ඔහු හොඳ උගත් පුද්ගලයෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් හදාරපු පුද්ගලයෙක් එකක් දෙක ඔහු සමාජයෙන් විශාල වශයෙන් ඉගෙන ගත්ත කෙනෙක් සමාජ සුභසාධනයේ ඉතාමත්ම උපරිම මට්ටමකට ගිය මිනිසෙක් එතකොට බොහෝ අය ඔහුගේ විරුද්ධවාදීන් පවා කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔහුගෙන් යම් දෙයක් නොලබපු ගයක් නැහැ කියලා ඔහුගේ වැඩේම හම්බන්තොට ගිහිල්ලා හම්බන්තොට මිනිසුත් එක්ක ඉඳීම තමයි ඉතින් ඇත්තටම ඔහුගේ දැනුම සහ ඔහු ඉගෙන ගත්ත දෙයින් ඒකේ න්‍යාය සූත්‍ර ගැන කතා කරන පුද්ගලයෙක් නෙවෙයි. දැන් සමහර ප්‍රබුද්ධ කට්ටියේ බලාපොරොත්තු වෙනවා එවැනි මට්ටමේ කතා කරන්න. නමුත් ඔහු කතා කරන්නේ බොහොම සරල දෙයක්. බැරි මිනිහව ගොඩනගන්නේ කොහොමද කියන එක. ඇත්තටම එතකොට අර අනිත් ශ්‍රේණිවල කට්ටියට ටිකක් හිතනවා තමන්ගේ වෙනුවෙන් කතා කරන්නේ නැහැ කියලා. නමුත් මතක තියාගන්න අපි ඔක්කොගෙම මූලිකම පරමාර්ථය වෙන්න ඕනේ බැරිම මිනිහා වෙනුවෙන් කතා කරන්න. බැරිම මිනිහා වෙනුවෙන් කතා නොකර අනිත් හැම එක්කෙනත් එක්කම කතා කරත් ඒ පාඩුව ලොකුයි අර අනිත් ඒවට වඩා. එතකොට එතුමා අද කතා කරන්නේ ඇත්තටම බැරිම නැතිම බැරිම මිනිහා ගැන. අර දිලින්දන්ට. දිලින්දන්ට තමයි ලොකුම නිදහස ඕනේ. ඒ නිදහස වෙනුවෙන් තමයි එතුමා කතා කරන්නේ. එතකොට එතුමාට අමුතුවෙන් කියන්නට දෙයක් නෑ මං ඉතුරු කට්ටියට අවශ්‍ය දේවල් දෙනවා කියලා. ඒ කිය අනිත් කට්ටියට දෙන්න එච්චර දේවල් නැහැ මේ අර කට්ටියට තරම්. අර කට්ටියට දෙන එක තමයි අමාරුම. ඉතින් ඒ නිසා අන්නේ ඒ හිතෙන් ඇත්තටම ඔහු අවංකවම ඔහු තරුණයෙක් වශයෙන් ඔහු අවංකව තමයි මේ අදහස ඉදිරිපත් කරන්නේ එතුමා. එතකොට එතුමා මේ අදහස ඉදිරිපත් කරන්නේ අද ඊයේ නෙවෙයි දීර්ඝ කාලයක ඉඳලා. එතුමා මේක කරන්නේ කැබිනට් මණ්ඩලයේද හැම තැනකම කතා කරත් එතුමාගේ දරිද්‍රතාවය ගැන දෙන්න සහන දෙයන් ගැන ගොවියන්ට දෙන සහන ගැන හැම එක්කෙනාටම දෙන සහන ගැන තමයි හැමතිස්සෙම ඔහු කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ අනිත් අය වැරදියට වටහා ගන්න නරකයි. මොකද ඒ අය ගැන කතා කරනවා නොකරනවා නෙවෙයි වැඩියෙන්ම කතා කර යුත්තේ නැතිම බැරිම මිනිසුන් වෙනුවෙන්. මමත් ඒක පිළිගන්නවා. ඒකත් එක්ක තමයි අනිත් මිනිස්සු වෙනුවෙන් කතා කරන්නට ඕනේ. එතකොට අනිත් අය යම් දෙයක් ලැබිච්ච කට්ටිය. නමුත් අපි දැන ගන්න ඕනේ අපිට ඉන්නවා මූලික දේවල්වත් නැති අහිංසක මිනිස්සු ලක්ෂ ගාණක්. ඒ අයට තමයි කියන්නේ ඔවුන්ගේ දරුවන්ගේ රස්සාව කොහොමද අපි ලබා දෙන්නේ. මේවා ලොකු අභියෝගය. එතකොට දුප්පත්කම නිසා අධ්‍යාපනය ලබා ගන්නට බැරි මිනිස්සු දරුවන්ට අධ්‍යාපනය ලබා දීම. අපි දැන් අවුරුදු 13ක් වෙනකන් අනිවාර්ය කරලා තියෙනවා. නමුත් ඒ අනිවාර්ය කිරීම කොහොමද? දැන් සෞඛ්‍ය ගත්තොත් මිනිසුන්ට කියනවා මේ රෝග නිවාරණය. එතන අනිත් පැත්තෙන් තියෙන රෝග ප්‍රතිකාර. එතන නිවාරණය තමයි වැදගත් කියලා කියනවා. නමුත් කොච්චර නිවාරණය වැදගත්ද කිව්වත් ඒ මිනිස්සු කොහෙන්ද ওই නිවාරණය ගන්නෙ? දැන් ඒ මිනිසුන්ට රෝග වළක්වා ගැනීමේ ක්‍රම කියලා දෙනවා. නමුත් දුප්පත් මිනිහෙක් කොහොමද ඒ රෝගේ වළක්වා ගන්න ලේසියෙන් පුළුවන් දෙයක් මිනිසුන්ට ඒවා තියෙන්නේ. දැන් දෛනික කම්කරුවෙක් ආවහම වැඩපළට ආවහම ඒ මිනිස්සයාට අල්ලපු කඩෙන්නේ කෑම ටික ගන්න වෙන්නේ. එතකොට එයාට අර පෝෂ්‍ය පදාර්ථද දෙන්නේ නැහනේ. ඒ කඩේ තියෙන කෑම ටිකනේ කන්නේ. ඒකේ තෙල් තියෙනවා. ඒකේ තියෙනවා පිෂ්ඨය ඇති වෙනකන්. ඉතින් ওই නරක දේවල් ඔක්කොම තියෙනවා. ඒවත් එක්ක කාලා තමයි යන්නේ. ඉතින් අපි කිව්වට ලස්සන කතා ලොකු පවුලක වගේ කෑම මේසෙ කෑම බෙදලා එයා ඒකයි කෑම වේලක් කන්න එයාට බෑ. බෑ කාලෙක විතරයි. ඉතින් ඒ නිසා තමයි මම ඔය ඒ වෙලාවේ ගෙනාවේ මේකත් එක්ක මේකට විසඳුමක් වශයෙන් තියෙන්නේ මෙහෙ මේන්න මේ දුප්පත් මිනිස්සුන්ගේ ශරීර සෞඛ්‍ය චෙක් කරන්නේ නැහැ.
මේ නිවාරණය ඉඳලා ඔහු අන්තිමට ගමන් කරන්නේ රෝග ප්‍රතිකාරයට. තමන් ලෙඩක් වෙනවා, ලෙඩේ බලා ගන්න නැහැ, ස්පිතාලයට යනකොට ලෙඩ හැදිලා ඒකට ප්‍රතිකාර කරන වැඩක් නැහැ. ඒ නිසා තමයි හෙල්ත් චෙකප් කියන එක. තමන්ගේ සෞඛ්‍ය මොකද්ද, ත්‍ත්වය මොකද්ද කියන එකත් ආණ්ඩුවේ රෝහල් වල නැහැනේ. දැන් ඔබතුමා ගිහිල්ලා කළුබෝවිල රෝහලට ගිහිල්ලා කිව්වොත් මගේ හෙල්ත් චෙකප් එක කරන්නේ නැහැ. එහෙම කරන්න අවකාශයක් නැහැ. හරිද? එතකොට ඒකින්ද තමයි මම අර සුවදිවි මධ්‍යස්ථාන කියලා 846කුත්, සුවනාරි මධ්‍යස්ථාන කියලා 906කුත් හැදුවේ. ඒ කියන්නේ සුවදිවි මධ්‍යස්ථාන වල 846 බලන්නේ මූලිකම ලෙඩ පහක්ව හොයලා බලනවා. තමන්ගේ BMI යගේ උසට සල්ලන බර තියෙනවද? බ්ලඩ් ප්‍රෙෂර් එක, රුධිර පීඩනය, සීනි තියෙනවද? කොලෙස්ටරෝල් තියෙනවද? තයිරොයිඩ් තියෙනවද? අර සුවනාරි එකේ බලනවා ගැබ් ගැල පෙළකාවක් එහෙම තියෙනවද? පියවුරු පිළිකාවක් තියෙනවද? කටේ පිළිකා තියෙනවද? මේවා. ඒතකොට මෙවැනි ක්‍රමයෝයක් ලෝකෙ කොහෙවත් කරේ නැහැ. මම තමයි ඉස්සෙල්ලම පටන් ගරගත්තේ මේ ලංකාවේ. ඒක දැක බලා ගන්න ලෝක සෞඛ්‍ය සංවිධානය ආවේ ඊට පස්සේ ඉන්දියාවේ මෝඩි මැතිතුමා මේක ගැන අහලා මාත් එක්ක කතා කරලා එතුමා 150,000ක් එවැනි මධ්‍යස්ථාන හැදුවා ඉන්දියාවට. අවුරුදු 5ක් තුළ හදන්න ක්‍රියා කරා. දැන් මෙතෙන්දී මේ මැද දැන් අපි අවුරුද්දක් හමාරක් මේක කරාට පස්සේ අපි බැලුවා දැන් මෙතනින් ප්‍රතිලාභ ගන්න කට්ටිය කියද ඒත් 130යි. නිකන් දීලා චෙකප් එක කරන්නේ නැහැ 130යි. ඒක තව 170ක් නිකන් කරලා දීලා කරගන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. උනන්දු නැති එක නෙවෙයි, වෙලාව නැහැ, දරිකම නැතිකම, වෙන ප්‍රශ්න වලින් ඔළුව මේ වෙලාව පීඩණයට පත් වෙලා මේවා බලා ගන්නට වඩා තව ලොකු දේවල් තියෙනවා. තමන්ගේ ගැන, දරුවෝ ගැන, ස්වාම පුරුෂය ගැන ඔය. ඉතින් එතකොට කොහොම හරි කෙරෙන්න. ඒකෙන් ඉඳලා තමයි මම දෙවෙනි අදියරට යනවා. මේ අර පවුලේ වෛද්‍යවරයෙක් හදනවා. හදලා 10,000ක් බාර දෙනවා එයාට. එයාට අනිවාර්ය කරනවා හැම අවුරුද්දෙම හැම එක්කෙනාගේම හෙල්ත් එක චෙකප් කරන්න ඕනේ. ඒ පරීක්ෂණ කරන්නට ඕනේ. කළා අපිට වාර්තා දෙන්න ඕනේ. එතකොට දෙකක් සිදු වෙනවා. එකක් ඒ මිනිස්සයා දැනගන්නවා, ඒක අනිවාර්ය කරනවා එයාට. එයාට ගෙවීම කරන්නේ ඒ අනුව. එතකොට මුළු 110,000ම හෙල්ත් චෙකප් එකට සහභාගී වෙනවා. හරි? එතෙන්දි දෙක සෞඛ්‍ය දත්ත සංඛ්‍යා ලේඛන 100%ක් නිවැරදි වෙනවා. අර වෛද්‍යවරු අපි දැන් සාම්පල් රැන්ඩම් සාම්පල් නේ කරන්නේ. ඒකින්ද 110,000ට මෙහෙම කියනවා. නමුත් එදාට නිවැරදිම දත්ත හම්බ වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ කවදා හරි ශ්‍රී ලංකාවේ තමයි නිවැරදිම දත්ත සංඛ්‍යා ලේඛන හම්බ වෙන්නේ මේ ක්‍රමය නිසා. ඉතින් දැන් ඒ වගේ මම කියන්නේ අපි මෙතන ඉඳලා ඒ අධියරෙන් අධියරට ඉස්සරහට යන්න ඕනේ. ඒකත් එක්ක අපිට හොඳ ප්‍රසත්ත සෞඛ්‍ය සේවයක්. ඔය වගේම අධ්‍යාපනය ළඟම පාසල් හොඳම පාසල. දැන් මේ ජාතික පාසල් කිය කිය දුව දුව ගන්න. ඒකට හොඳම පාසලක් ගෙනදෙනවා. පිටරට තියෙන්නේ මේ 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 ගමේ ඉන්නොත් ඒ ගමේ ඉස්කෝලේ තමයි ළමයා යන්නේ. ඒ ගමේ ඉස්කෝලේ තමයි හොඳම ඉස්කෝලේ. ඊට පස්සේ තව තැනකට ගියොත් ඒතන ඉස්කෝලේට යන්නේ. එතන ඒකේ වෙනසකුත් නැහැ. මෙතන ඉඳලා අතෙන්ට ගියයි කියලා. කඩා කප්පල් වෙන්නේත් නැහැ. අනිත් එක ඒ ඉස්කෝලෙත් ඒ වගේම හොඳයි. ඉතින් මෙන්න මේ වැනි අධ්‍යාපන ක්‍රමයක් හින්දා තමයි ඔය කියන්නේ අවුරුදු 13ක් අනිවාර්ය කරනවා. ළඟම පාසල හොඳම පාසල බවට පත් කරනවා. අපි හිතන්නේ කාල මේලාවත් එක දැන් මම කැමැති දර යලි අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය තංගු මෙවර ඉදිරිපත් කරේනේ ජනාධිපතිතුමාගේ අපේක්ෂක කොච්චර බැලුනේ දේශපාලන පක්ෂයක් වුණා. නමුත් ඔවුන්ගේ ස්ථාවර නිල වශයෙන් මම හිතන්නේ මේ වෙනකුණු ප්‍රකාශපත් යන කාටද සහය දෙන්නේ කියලා. ඔබතුමාගේ අදහස් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ භූමිකාව නැත්නම් ඔවුන්ගේ ඡන්ද මේ ජනාධිපතිවරණයද කොහොමද වැදගත් වෙන්නේ කාටද මේ ස්ථායිත්ව සහය? ඔවුන් නැවත හැරිලා ගියොත් රාජපක්ෂලත් එක්ක ගෝඨාභය වෙනුවෙන් ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ රටේ කරපු කාර්යභාරයන් සියල්ල ශූන්‍ය බවට පත් වෙනවා. එතකොට එතුමා මේ රාජපක්ෂල අතහැරලා ආපු එකම හේතුව තමයි ඔහුට අගමැති වෙනි තියෙන සිහින ක්‍රියා කරගන්න බැරි වෙන. රටේ මිනිස්සු වෙනුවෙන් නෙවෙයි, එයාගේ වැඩේ කරගන්නට බැරි වුණේ නේද? මොකද එදා නරක්ුණු රාජපක්ෂල අද හොඳ වෙන්න විදියක් නැහැනේ. රතනහාමුදුරන්ට සිදු වුණාට අනිත් කට්ටියට හැමෝටම ඉතිහාසය අමතක නැහැනේ. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් ඒ තත්ත්වයට පත් වුණොත් එතනින් ඔහුගේ කාර්යභාරයේ ඉතිහාසයේ කිසිම දෙයක් කරපු නායකෙක් විදිහට ලියවෙන්නේ නැහැ. මොකද ඔහුගේ පරමාර්ථයන් එතකොට මොනවද කියලා මිනිස්සු අඳුර ගන්නවා. එතකොට ඔතුමාට තියෙන එක නිශ්ශබ්ද වීම, එක්ක නැත්නම් මෙතන සහයෝගය දීම, සජිත්‍රණි කෙනෙකුට සහයෝගය දීම. එතකොට ඒක තමයි තියෙන්නේ. එතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න අනිකුත් මන්ත්‍රීවරුන්ට වුණත් තමන් එදා හිටපු තැන අද තේරෙන හොඳනම් වැරදි කියලා. වැරදි වෙලා එතෙන්ට යනවා නම් ඒ කියන්නේ තමන්ගේ පරමා පුද්ගලික පරමාර්ථයන් වශයෙන් විතරයි.
එතකොට එතන ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා මෙතන යම් වැරද්දක් තියෙනවා ඒවත් හදාගෙන අද ඒක හදාගන්නට අමාරුත් නෑ සම්ප්‍රදායිකව අලියෙක්ට නෙවෙයි එන්නේ එක්සත් ජාතික පක්ෂයට නෙවෙයි එකතු වෙන්නේ හංසයා පොදු ලාංඡනයක ටිකක් වෙන්නේ අනාගතයේදී මේ මැතිවරණ ඉවරුණාට පස්සේ අපි පොදු පෙරමුණ හදනවා මේකේ හරි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ කියන මහා සංධානය අපි හදනවා ඒකේ සියලු දේශපාලන පක්ෂ බහුජන සංවිධාන ඔක්කොම එකව කරලා ඒක හදනවා හදලා අනිත් මැතිවරණ අපි තරඟ කරන්නේ ඒ ලාංඡනයේ ඉතින් එතෙන්ට මෙන්න මේ දේශපාලන ගමන යන්නට ඒගොල්ලන්ට එතැයිකේ එතකොට ඒගොල්ලන්ට කාටවත් කියන්න බෑ අපි UNP එකට එක්ක වුණා කියලා අලුත් දේශපාලන ව්‍යාපාරයක් මේ රට ගොඩනගන ව්‍යාපාරයක් හදීමට රාජපක්ෂවරු හැරෙන්නට අනිත් සියලුම කට්ටිය එතෙන්ට ගොනු වෙන දේශපාලන ව්‍යාපාරයකට පැමිණි කියලා ඒගොල්ලන් සතුරු එතැයි අපි මේ ජනාධිපතිවරණය කලින් යන ඇල්පිටිය ප්‍රාදේශ සභා මැතිව ඡන්ද විමසීම කරගන්නත් මේ ඇල්පිටිය ප්‍රදේශයගත්වත් ඔබතුමාලගේ දේශපාලන ධාරාවට අනිත් දේශපාලන ධාරාවට වාසි සහගත වෙන්නේ ඉතිහාසය පොඩ්ඩක් කල්පනා කරලා බැලුවාම මේ 11 වෙනිදා තිබෙන ඡන්ද විමසීම පිළිබඳව ඔබතුමාගේ තක්සේරුව මොකක්ද නෑ දැන් ඔය මුළු ප්‍රදේශම ගාලු දිස්ත්‍රික්කය කියන්නේ බොහොම වාමාංශික වමට පහුගිය මැතිවරණ ගණනාවන් බැලුවොත් මේ ඇත්තරම ඔය රාජපක්ෂලාට ඉතාමත්ම හොඳ දිස්ත්‍රික්කයක් මේකේ ඒකේ හැම දැන් ගිය මැතිවරණ බැලුවාමත් අපි පරාදයි ඒකේ ආණ්ඩුව අපි දිනනවා නමුත් ගාල්ල පරාදයි ඉතින් ඇල්පිටිය කියන්නේ ඒකටත් එහා ප්‍රදේශයක් උතන තමයි ජනතා විමුක්ති පෙරමුණ 71 කැරැල්ලේ ඉතාමත්ම ඉහළම තත්වයේ හිටපු ප්‍රදේශයක් තමයි ඇල්පිටිය කියන්නේ ඇල්පිටිය කරන්දෙනිය තමයි කඳවුරු ගහගෙන මේ මේ 71 කැරැල්ලේ ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කළා තව සතියක් ගියා ඇල්පිටියේ කරන්දෙනිය නිදාස් කරගන්න ඔය ප්‍රදේශ නිදාස් කරගන්නට හමුදාවට ඒ තරම් ප්‍රබල වාමාංශික ප්‍රදේශ ඉතිහාසයේ ඉඳලා අනිත් ඒ පෞගිය කාලේ බැලුවාමත් අපිට තියුණ නෑ ගිය වරත් මං හිතන්නේ ඡන්ද 8000කින් විතර ඕක 2013 පෙරදිලා තියුණා නමුත් අපි පුළුවන් තරම් හොඳ සටනක් එතන ලබා දෙනවා දුන්න ප්‍රතිලාභත් එක්ක මං හිතනවා අපිට හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා ඒ ප්‍රතිඵලය හැබැයි ඉතින් ඒ ඇල්පිටියේ ප්‍රතිඵලයෙන් රට වෙන ගන්න බෑ රට ගත්තාම අපි පැහැදිලිවම අපි ජයග්‍රහණයක් අපි ලබනවා අවසන් වශයෙන් මෙතුමාට මේ ඡන්ද දායක කියන්න බෑ ජනතාවට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද කරන්නේ මම ජනතාවට දෙන්නේ පවුලකට රට බාර දෙන්නේ නැතුව රට තමන් වෙනුවෙන් ඒ රට ඒ තමන්ගේ පිලේ අයට බාර දෙන්න කියන එක තමයි මගේ පණිවිඩය මමස්තුති කාර්යබහුල අවස්ථාවක් අපගේ ආරාධනය පරිදි මේ සාකච්ඡා පැමිණගෙන ගමත්තමනි එවැගේම ඔබතුමාලගේ දේශපාලන වශයෙන් ඉදිරි ගමන් මගේ සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා එවැගේම හැමදිනාටම සුවදායක රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අද දින හරි සිල්වන්නේ